නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කුසල් බර ලෝකවාසී සියලු පින්නතුනි ලෞතර මාමෑණි අනන්තවත් සම්මා සම්බුදු පියාණන් වහන්සේලා විසින් අනුදැන වදාරා වූ ඒකායන මාර්ගයේවත් සතර සතිපට්ඨාණයට බැසගත්තා වූ මේ පින්නතුන් ලෝකේ ඕනෑම තැනක තමන් ඉන්නා වූ ඉරියව්වේ ඉඳගෙන තමා තුලින් තමා අත්දකින්නා වූ මොහොතයි මේලමිලා තිබෙන්නේ. එහෙමනම් මේ පින් දන්නවා මේලමිලා තිබෙන්නා වූ අවස්ථාව ගිහි ගෙදරදීම නිවනට ප්‍රවිෂ්ඨ වීම යටතේ තමන් තුලින් තමන් අත්දකින්නා වූ සියවන අවස්ථාවයි. සියවන අවස්ථාවයි ගිහි ගෙදරදීම නිවනට ප්‍රවිෂ්ඨ වීමට. ගිහි ගෙදර ඉන්නා වූ මට නිවන කැපද, ගිහි ගෙදර ඉන්නා වූ මට නිවන අත්දකින්න පුළුවන්ද කියන එක මා තුලින් මා අත්දකින්නා වූ සියවන අවස්ථාව උදා වෙලා තියෙන්නේ වර්ෂ 2017 ඔක්තෝබර් මාසේ 31 වෙනිදා උදෑසන 5:30 වෙලා තියෙනවා. මේ මොහොතේ මේ ස්වාමීන් වහන්සේ වැඩවාසය කරන්නා වූ අග්ගොණ ප්‍රදේශයේ තිබෙන්නා වූ ඒ පින්වත් පවුලකට අයත් නිවසේ තිබෙන්නා වූ එහෙම නැත්නම් ආරාණ්‍ය සේනාසන කුටිය විදියට මේ මොහොතේ පාවිච්චි වෙන්නා වූ මේ ස්ථානයේ තිබෙන ඔරලෝසුවට අනුව වෙලා යනු මේ පින්න දන්නවා හේතුඵල ධම තුල. අද මේ පින්න දුන්නට ඒ සඳහා පැය භාගයකට අධික කාලයක් බලාගෙන ඉන්න සිද්ධ වෙලා තිනවා. සිහි නැතුව ඇයි අද මගේ ධර්මය මා තුල නැත්තේ කියලා. අන්න ඒක තමයි පින්නතුනි මේ පින්නතුන් මේ වන විට මේ සතර හදිපට්ඨානේ හරහා ඒ සතර හදිපට්ඨානේ තමන් බැසගත්තා වූ කායානුපස්සනාව හරහා අවබෝධ කරගනිමින් සිටින්. මේ වන විට මේ தත්වය අවබෝධ නොවුච්ච අයට මේ බණ ඇහෙන්න විදියක් නැහැයි කියන එක මේ පින්නතුන් දන්නවා. ඒ නිසා තමන් දන්නවා කොයි මොහොතේ හෝ මාතුලින් ධර්මයේ ඉස්මතු වෙනවා. හැබැයි මේ මොහොත නම් මට ඊට පෙර දැනගන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. එහෙනම් මේ පින්තුන් නොයිවිසුල්ලෙන් හිටියට මේ උදෑසන 5 ඉඳලා මේ දක්වා හැබැයි තමන්ට කොයි වෙලාවෙ බණ ඇහෙනවද කියන එක, කොයි වෙලාවෙද තමා තුළ තිබෙනා වූ ධර්මය තමා තුළින් නැවත ඉස්මතු වන්නේ කියන එක දැනගන්න පුළුවන් උනේ නම් මෙන්න මේ වචනේ අහුනට පස්සේ. අදි වචනේ අහුනට පස්සේ මොකද්ද අදි වචනය? මෙන්න නමෝ තස්ස කියන්නේ. එතන සමහර අය මේක නෑනි කියලා පැත්තකට වෙලා එහෙම මෙහෙන් තමන්ගේ ජංගම දුරකථනයේ පැත්තකින් තියලා එහෙම නැත්නම් තමන්ගේ මේක අහන්නා වූ මේ පරිගණකයෙන් පොඩ්ඩක් පැත්තකට වෙලා වෙනත් හොයක් දෙයක් හොයන්නේ නැති. හැබැයි හම්බුනේ නැන්නේ. හම්බුනා වුණේ කොවිලා හරි අහනකොට ශ්‍රද්ධාවන්ත කියනකොට. එහෙම නැත්නම් විවිධාකාර වචනයක් මොකක් හෝ එකක් දැනෙන්නේ නැති දැනෙනකොට මේකනම් මාතුලින් තමයි දැනෙන්නේ කියලා තමන්ට දැනෙන්නේ. අන්න එතකොට දැන් දන්නවා තමා තුල ධර්මයේ ක්‍රියාත්මක වෙනවා. කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? තමාට මේ ධර්මය මෙනෙහි වෙන බව දන්න. හැබැයි දන්න නිසා ඒක ධර්මය කියලා තමා වෙනම ගොඩකට දාලා නැහැ. ඒකත් වචනයක් බව දන්න. ඒකත් වචනයක් බව දන්නවා. එහෙනම් අන්න සංස්කරණය වෙනවයි කියන එක දැන් තමන්ට අවබෝධ වෙලා තියෙනවා. සංස්කරණය වුණා. මොකද්ද සංස්කරුනේ? වචනයකුයි සංස්කරණුනේ. වචනයක් බව දැනගන්න වෙලාවේ නම් ඒක ධර්මයක් බව දැනගන්න විදියක් නැහැ. ඒක බෝංචි බව දැනගන්න විදියකුත් නැහැ. ඒක බණ්ඩක්ක බව දැනගන්න විදියකුත් නැහැ. ඒක අම්මා බව දැනගන්න විදියකුත් නැහැ. දැනගත්තේ මොකද්ද? වචනයක් කියලායි දැනගත්තේ. අන්නේම නම් පින්නතුනේ ඒකට තමයි කියන්නේ මේ සෝතාපට්ටි මාර්ගය. සෝතාපට්ටි මාර්ගය මම මාතුලින් මා දකින්න. මාතුලින් මා දකින්නවා. එහෙමනම් මම මගේ කල්යාණ මිත්‍රය. මම මගේ කල්යාණ මිත්‍රයා නම් මම කූඹියටත් කල්යාණ මිත්‍රයා. මොකද මගේ අතින් කූඹියෙක් මැරෙන ක්‍රමයක් නැහැ. මගේ අතින් කූඹියෙක් මැරෙන්න නම් කූඹියෙක්ව මම දකින්න ඕන.
කූඹියෙක්ව මම දකින්නේ නැත්නම් මම දකින්නේ වචනයක් නම් ඒතකොට වචනයක් මම මරන්න හේතුවක් නැහැ. වචනයක් මරන්න ක්‍රමයක් මට නැහැ. ඒ නිසා කූඹියා මට මැරෙන්නේ නැහැ. එහෙම නැත්නම් කූඹියා මාතින් මැරෙන්නේ නැහැ. එහෙනම් ඒතකොට මාතින් හොරකමක් කරන විදියක් නැහැ. මම වගේ කල්යාණ මිත්‍රයා නම් මම බාණ්ඩයක් දකින්න විදියක් නැහැ. චේන් එකක් දකින්න විදියක් නැහැ හොරකම් කරන්න. පොල් ගෙඩියක් දකින්න විදියක් නැහැ හොරකම් කරන්න. අදර්ගේදර පොල් නැහැ නේද? ඔව් උයන්න තියනවා නේද? උයන්න පොල් නැහැ නේද? කඩේ යන්න වෙලාවකුත් නැහැ නේද? කඩේ යවන්න කෙනෙකුත් නැහැ නේද? අල්ලපුවත් එනම් පොල් ගෙඩියක් තියනවා දැක්කා. ඒක ගත්තට කමක් නැහැ නේද කියලා එහෙම චේතනා මාලාවක් යන විදියක් නැහැ පින්නතුනි. තමා තුලින් තමා දැක්කනම් දැන් තමා දකින්නේ වචනය. අද පොල් නැහැ නේද? අද පොල් නැහැ නේද? මොකද්ද මේ වචනය? වචනයක් නම් පොල් අවශ්‍ය නැහැ. බලන්න කෑම යන්න බැයිද කියලා. කෑම උය වෙන්නේ නැද්ද කියලා. කෑම කැවෙන්නේ නැද්ද කියලා. බඩ පිරෙන්නේ නැද්ද කියලා. ඒ නිසා මැරෙයිද කියලා. අන්න පරීක්ෂා කරන්න දැන් තමා තුලින් දැනෙනවා අන්න එතකොට කල්යාණ මිත්‍රය. කල්යාණ මිත්‍රයා නම් කල්යාණ මිත්‍රයා තුල මේ මොහොතේ තිබෙන්නේ මේ මොහොතට අදාළව වෙච්ච දේ දැන ගැනීම. වෙච්ච දේ දැනගත්තා නම් ඉතින් ඒකයි තවත් දේකට සම්බන්ධ කරන දෙයක් නැහැ. අන්න එකින් එක යන්නේ නැත්තම් ඉස්සරහට මේ තියෙන්නේ වෙනස් වීමක් පමණයි. වෙනස් වීමක් දකිනවා, වෙනස් වීමක් දකිනවා නම් ඒක තමයි සද්ධර්ම. ඒක තමයි සද්ධර්ම. හැබැයි මේවා නිර්වචන නෙමෙයි පින්නතුනි. මේ ස්වාමීන් වහන්සේ කියනවා නෙමෙයි, මේ අය දන්නවා මේවට මේ ශබ්දවාහිනී යන්ත්‍රයෙන් කියවෙන දේවල්. අන්න එහෙමනම් සද්ධර්මය දැන් ඒක දැනගෙන ඉන්නවා කියන එක තමයි යෝනිසෝ මනසිකාය. තමා තමාගේ කල්යාණ මිත්‍රයා බව දන්නවා. එහෙනම් තමාටින් පස්පව් වෙන්නේ නැති බව දන්නවා. අන්න යෝනිසෝ මනසිකාය. යෝනිසෝ මනසිකාය ඒ විදිහට තමන්ගේ කාලය ගත වෙනවා. නිදාගෙන ඉන්නවද දන්නේත් නැහැ. වැසිකිලි ඉන්නවද දන්නේත් නැහැ. කුස්සිය උවෙන බව දන්නේත් නැහැ. ගේ අතු ගන්න බව දන්නේත් නැහැ. රැකියාව කරන බව දන්නේත් නැහැ. පාරේ ඉන්න බව දන්නේත් නැහැ. මල ගෙදර ඉන්න බව දන්නේත් නැහැ. මගුල් ගෙදර ඉන්නවන බව දන්නේත් නැහැ. ඒ අනුව ඒ තැන්වල ඒ ඉරියව් වලට ඒ මූණෙන් ඉන්න ඕනයි කියලා දන්නේ නැහෙනි. මගුල් ගෙදර ඉන්නවා කියලා දන්නවනම් දන්නව අනේ කතා කර කරම ඉන්න ඕන. ඩාන්ස් කර කරම ඉන්න ඕන. සින්දු ආහාම ඉන්න ඕන. රාරක්කු බිබීම ඉන්න ඕන. කෑ ගහගෙන ඉන්න ඕන මගුල් ගෙදර ඉන්න මොකද ඒක ජොලි කරන දන්නේ. මල ගෙදර ඉන්නවනම් ඒව නෙවෙයි අඬාණ්ඩේ ඉන්න ඕන. අඬාණ්ඩේ ඉන්න ඕන. මුණ පාච් කරගෙන කතා කරන්න. මුණ කෙලින් කරගෙන කතා කරන්නේ නැහැ මලගෙද. අනිත් එක මුණ දිහා බලාගෙන කතා කරන්නේ නැහැ මලගෙද. මලගෙද කතාවේ මුණ නොබල. මලමිනිය අනිත් පැත්ත බලාගෙන නෑඩන්නේ. මගුල් ගෙදරින් ඉරියව්ව නෙමෙයි මලගෙදරින්. පිරිත් ගෙදරින් ඉරියව්ව ඒක නෙමෙයි. දාන ගෙදරින් ඉරියව්ව ඒක නෙමෙයි. අම්මා ඉස්සරහින් ඉරියව්ව වෙනස්. බිරිඳ ඉස්සරහින් ඉරියව්ව වෙනස්. දුව ඉස්සරහින් ඉරියව්ව වෙනස්. ගුරුවරයා ඉස්සරහින් ඉරියව්ව වෙනස්. හාමුදුරු ඉස්සරහින් ඉරියව්ව වෙනස් නෙවෙන්නේ. එක එක තැන එක එක ඉරියව් ඉන්නේ අපි. අන්න ඒ වගේ තමයි මේ සෑම විදිහකම මේ තමන් වචනයට වටිනාකම දුන්න වෙලාවේදී සංඥාවට වටිනාකම දුන්න වෙලාවේදී ඒ අනුව තමයි හැසිරීම තියෙන්නේ. ඒ අනුව තමයි සතෙක් දකින්නේ. සතා දැක්කට පස්සේ සතා මරන්න වෙයි. කුකුලා දැක්කම මරලා ගේ ඇතුළට වීසි කරනවා. පැත්තෑ දැක්කම මරලා කැලේට වීසි කරනවා. ගෝනුස මරලා කැලේට වීසි කරනවා. කැරපොත්ත මරලා කැලේට වීසි කරනවා. ඔන්න හැබැයි කුකුල මරලා නම් කැලේට විසි කරන්නේ නැහැ. තලගොයා මරලා කැලේට විසි කරන්නේ නැහැ. ඉබ්බ මරලා කැලේට විසි කරන්නේ නැහැ. ඉබ්බ මරලා ගිය ඇතුළට විසි කරන්නේ. අන්න එතකොට ඒක සුද්ධ පවිත්‍ර කළා හොඳට අවශ්‍ය ටික අරගෙන කුස්සියට යනවා. කොටසක් ෆ්‍රිජ් එකට යනවා. කොටසක් යාළුවා ගෙදරට යනවා. කොටසක් තමන්ගේ බඩට යනවා ඊට පස්සේ. හැබැයි පැත්තෑට ඒ වැඩේ වෙන්නේ නැහැ. ගැරඩියට ඒ වැඩේ වෙන්නේ නැහැ. උන්න විදියටයි පින්නදුනි මේ සතුන් මැරෙන්නේ හොරකම් කරන්නේ. කාමයේ වර්ධවාසිනේ කාම මිත්‍යාචාරය දැක්කනම් ඉතින් එකක් කාන්දම වගේ ඇදිලා ගියා. අවුරුදු 80ද 90ද 100ද කියලා ඒ වෙලාවට නම් තේරෙන්නේ නැහැ. කෙස් සුදු වෙලාද රතු වෙලාද කහපාට වෙලාද කොළපාට වෙලාද කියලා මොනම දෙයක්වත් තේරෙන්නේ නැහැ. ඔන්න ඉතින් පත්‍රේ යනවා මෙන්න අවුරුදු 80ක කාන්තාවක් වයසක මෙන්න දූෂණය කරා කියලා. ඕක තමයි කාම මිත්‍යාචාරය. හැබැයි ඉතින් දූෂණය කරා කියලා යන්නම් ලක්ෂයකට එකක් විතරයි. හැබැයි උදේ ඉඳලා රෑ වෙනකම් වෙන්නේ පෘථග්ජන යතින් ඔය දූෂණය තමයි. දූෂණය කරන එකදී අතපත ගන්න ඕනේ නැහැ. විනය පිටකේ කියලා බලන්න බුදු වහන්සේ කොහොමද මේක දේශනා කරන්නේ කියලා.
සූත්‍රපිටක කියන අඩුයි මේ කරුණු මොකද මේකෙදි එච්චර පුරිසිදු කතා කරන ප්‍රසිද්ධියේ හොඳ වචන ටිකක් නෙමෙයි මේක ඇතුළේ තියෙන්නේ. ඉතින් බුදු පියාණන් වහන්සේ මේ ටික ඇතුළත් කළ දෙන්නේ මේ විනය පිටකයට. ඉතින් විනය පිටකයේ ගිහා කියන වැඩි හැබැයි කියවනායි නැත්තේ නෑ. ඕන තරම් කියවන්න පුළුවන් ප්‍රසිද්ධියේ තියෙනවා. කඩේ ගන්න පුළුවන් ඕන කෙනෙකුට මේ පොත විකුණන්න තහනම නෑ. මේක වැඩි හිටියන්ට පමණයි කියලා ගහලා නෑ. අන්න ඒක නිසා පැහැදිලිව කියන මොකද්ද මේ කාමීච්ඡාචාරය කියන්නේ කියලා. කෙනෙක් දිහා බල්ලා තමන්ට ඒ පිළිබඳව ආසාව ඇති වුණා නම් එතන තමයි කාමීච්ඡාචාරය කියන්නේ. ඒක නැති වෙන්නේ නැහැ. අවුරුදු 80 ආච්චිටත් ඒක ඇති වෙනවා. අවුරුදු 80 100ටත් ඒක ඇති වෙනවා. අවුරුදු 2 පොඩි කාටත් ඒක ඇති වෙනවා. අවුරුදු 2 පුංචි කෙල්ලටත් ඇති වෙනවා. පුංචි කොල්ලටත් ඒක ඇති වෙනවා බිනදුනේ. ඒකේ නම් අඩුවක් නැහැ. උපන් දවසේ මේක ඇතිවීම තමයි මේ අම්මාව බදාගෙන ඉඳගෙන අම්මාවම ලෙවකක අම්මගේ ඇඟේම විලෙන්නේ මේ පුංචි දවසේ ඒකම තමයි මුළු ඇඟේ හැම කොටසම අම්මාගේ ඇඟේ එහෙන් ගානවා මෙහෙන් ගාන දැනගෙන කරනවද නොදැන කරනවද කියලා දන්නේ නැහැ. හැබැයි ඒක තමයි අනුසේ මට්ටම. ඒක තමයි මේ තිබෙන්නා වූ මේ කාමයේ ආසාව. කාමයේ ආසාව කාම මිච්ඡාචාරය. ඉතින් කාමයේ වර්ධවය සිටීම කියලා කියනවා. ඕක අනිත් භාණ්ඩ වලට සම්බන්ධයි. බත් මේස ළඟට ගියාම එක බතක් එක මදි. මේ තියෙන තම්බබුවත් මේවා කන්න පුළුවන් දාම කැකුල් බට්ටි ගන්න නැද්ද නැත්නම් සම්බ බට්ටි ගන්න නැද්ද කියලා අහනකොට අන්න කාමේ තමයි එතන තියෙන්නේ. ඉතින් ඒකයි පටන් ගත්තා ඉඳලා අවසානේ දක්වාම උදේ ඉඳලා රෑ වෙනකන් තියෙන්නේ ඔන්නේ කාමේ තමයි පින්නතු. ඒක තමයි ලෝකේ පවතින්නේ. කාමේ නැත්තම් මේ ලෝකේ පවතින්නේ නැහැ. එහෙම නැත්තම් මේ කාන්තාව දන්නවා දඩුවෙක් වදනවා කියන්නේ මොනතරම් අමාරුවක්ද. මේ කවුරුවත් දරුවෝ වදන්නේ නැහැ මේ කාමේ නැත්තම්. එනම් මේ මිනිස්සු ඉපදින එක නතර වෙලා එකපාරකින් දෙපාරකින්. ඒ වගේ බල්ලෝ ඉපදින එක නතර වෙලා. මේ නයි උපදින එක අනිත් සත්තු උපදින එක මැස්සෝ මදුරු උපදින එක කොයි එකත් නතර වෙලා ඔය එක සත එක්කත් තමාට පහසුවක් ඇතුව නම් කැමැත්තෙන් ඔය බිත්තරයක් එළියට දාන්නෙත් නැහැ. දරුවෙක් ගඩියට දාන්නෙත් නැහැ. හැම සතෙකුට මේ අමාරුව තියෙනවා. හැබැයි ඉතින් කරගන්න දෙයක් නැහැ. ඒක ප්‍රලයක් මිසක් ඒක නෙමෙයි හේතුප්‍රත්‍ය. හේතුප්‍රත්‍ය කාමයේ කාමයේ හේතුප්‍රත්‍ය තුල තමයි පින්නදුනේ ඒක සිද්ධ වෙන්නේ. ඒ නිසා මේ පස්පව් නතර කරනවා කියන එක පින්නදුනේ අපි හිතුවට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ සඳහා ක්‍රමවත් වැඩපිළිවෙල තමයි මේ බුදු පියාණන් වහන්සේලා අනන්තවත් බුදු පියාණන් වහන්සේලා මේ සතරහත් වට්ටානේ හරහාම දේශනා කරන්නේ. සතරහත් වට්ටානේ හරහාම දේශනා කරවට සතරහත් වට්ටානේ හරහාම යනකොට මේ කායાનුපස්සනාව තුලම තමයි පින්නදුනේ මේක සිද්ධ වෙන්නේ. එහෙම නැත්නම් මේ පින්නදුනේ ඕන තරම් හිතනවා ඇති. අනේ මම අහලත් එක්ක නම් කතා කරන්නේ නැහැ. කතා කරොත් කතා කරන්න වෙන්නේ වල්පල් තමයි. එයා කටේ කෙලවරන්නේ අර කහනවා මේ කහනවා මෙහෙමයි. හැබැයි දන්නේම නැහැ කාන්දෙනම වගේ තමම්ම ඇදිලා ගිහිල්ලා තමම්ම යත් එක කතා කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ දකින්නකොට දකින්නේ නැත්තම් දුරකතනේ අරගෙන කතා කරනවා. අනේක් මොකද ඒ කතා කරන්නේ නැත්තේ අද අසලීපයක් දන්නේ නැහැ මම මේ ඉන්නත් බරනෝ පැත්තේ කියලා දුරකතනේ හරිය අරගෙන තමයි කතාව ආරම්භ කරන්නේ. ඒ තරම් පින්නදුනි මේ කතාවට තිබෙන්නා වූ ආසාව. කතාවට තිබෙන්නා වූ ආසාවෙන් තමයි මුළු ලෝකෙම වෙනා වූ සියලු විනාශයන් වෙන්නේ පින්නදුනි. ආරම්භ වන්නේ කතාවෙන්. බුදු පියාණන් වහන්සේගේ පැහැදිලිව විස්තර කරනවා. මොකද මේක කතාවෙන් ආරම්භ වන තේරෙන්නේ නැති නිසා පෘථග්ජනයාට බුදු පියාණන් වහන්සේ මේ සීලය පණවන්නේ පින්නදුනි කයහරා සිදුවන්නා වූ අකුසල් තුන මුලින් තියලයි. මේ අය දන්නවා මේ සීලය පණවනට පංච සීලයේ මුලින්ම පණවන බුදු පියාණන් වහන්සේ ඒ පංච සීලයේ පළවෙනි එකට දන්නේ මොකද්ද මේ පළවෙනි එකට දාන්නේ ප්‍රාණඝාතය දෙවෙනි එකට දාන්නේ සොරකම තුන්වෙනි එකට දාන්නේ කාම මිච්ඡාචාරයේ කාමයේ වර්ධනයම කයෙහි සිදුවන අකුසල් තුන පින්නදුනි පළවෙනි දෙවෙනි තුන්වෙනි තුන්ට දාලා තියෙනවා ඊළඟට වචනෙන් සිදුවන අකුසල් හතරම එකකට එකතු කළා තනි එක විදියට ඒකත් පණවන්නේ පින්නදුනි හතරවෙනි අවස්ථාව විදියට. මොකද බුදු පියාණන් වහන්සේ නමකට මේ ලෝකේ ඉන්නා වූ අති උත්තරම ශ්‍රේෂ්ඨතම ප්‍රඥාවන්තයාට තේරෙනවා මේ පෘථග්ජනයාට වචනය තමයි මුලගෙන්නේ කියලා. වචනේ ඉස්සරහන් තිබුවට මේක මොනම ආකාරයකවත් තේරුමකට යන්න බෑ. මේ අය කවදාවත් පෘථග්ජන වන්ට වෙන්නේ විශ්වාස කරන්නේ නැහැ. තමා බොරු කියනවා තමා අතින් බොරු කියවෙනවා තමා බොරු කියන එක තමයි කරන්නේ කියන එක. එහෙම දැනීමකට යන්නේ නැහැ පෘථග්ජනයා. මොකද එහෙම හිතාගන්න තරම් එයාගේ කෙලෙස් අඩු වෙලා නැහැ. කෙලෙස් ගොඩකම ඉන්නේ තනිකර. ඒකට
අසූචි වලේ ඉන්න කෙනා අසූචි වල ඇරලා තියෙන දණ ඉන්න කෙනාට ඒ ගඳ ගහන එක නතර කරන්න බෑ. එයා ගඳ තුනගල තුල ඉඳගෙනයි පින්නදුනි සුවඳ හොයත්. ගඳ තුල ඉඳගෙන සුවඳ හෙව්වට කවදාවත් සුවඳ හම්බෙන්නේ නැති බව මේ පින්නදුන් දන්නෝ. එනිසා බුදුපියාණන් වහන්සේ පැහැදිලිවම මේ පුතග්ජනයට දැනෙන දෙයක් කියන්නේ මුලින්. දැනෙන දෙයක් කියන්නේ මොකද්ද? මේ සතෙක් මරීම ගැනයි දේශනා කරන්නේ. සත්‍යෙක් මැරීම ගැන දේශනා කරන්නේ සත්‍යෙක් කියන එක දේශනා කරන්නේ මොකක් කියලාද? මේ සතා තිරිසන් සතා තමාට සමාන කළා ඒ කතා කරා. තමාගේ සහෝදරයා, තමාගේ යාළුවා, තමාගේ හතුරා කියන මේ සියලු දෙනාම තමාට සමාන කළ බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ මොකද්ද කියන්නේ? මම කැමතිද කවුරු හරි මට ගහනවට? මම කැමතිද මගේ ශරීරයේ වේදනාවක් සිද්ධ වෙනවට? මම කැමතිනම් මගේ ශාරීරික කොටසක් කැපිලා අහක යනවට, කැපිලා ඒකෙන් ලේ ගලනවට, කැපිලා වේදනාවක් එනවට මම කැමතිනම් ඒ දේ සිදුවීම පිළිබඳව මගේ විරුද්ධත්වයක් නැහැ. මම ඒකට ඉඩ දෙනවා. එහෙනම් මම ඒකට කැමති නැති නිසා තමයි කෙනෙක් මට ගහන්න එනකොට මම ඊට කලින් එයාට ගහලා හරි මගේ තුවාලය නතරගෙන යන හිරේ යන්න කැමතියි. හිරියන්න කැමතියි, හැබැයි ගුටි ගන්න කැමති නැහැ, මැරෙන්න කැමති නැහැ. මොකද ඒ වෙලාවේදී මගේ ජීවිතය ආරක්ෂා කරගන්න දඟල්නවා මිසක් මගේ ජීවිතය දීලා අනිත් එක්කෙනාගේ ජීවිතය බේරලා මම මැරෙන්න කැමති නැහැ. මම නොමැරි ඉන්න නැවත නැවත සටන් කරනකොට තමයි මට සිද්ධවන්නේ මදුරුවා මරන්න. මදුරුවා මරන්න මදුරුවා කාපුවාම ඩෙන්ගු හැදෙනවා, මදුරුවා කාපුවාම මැලේරියාව හැදෙනවා, මදුරුවා කාපුවාම වසූරිය හැදෙනවා, මදුරුවා කාපුවාම මගේ ඇඟ රිදෙනවා, මදුරුවා කාපුවාම මගේ ඇඟ කසනවා. ඒක නිසා මදුරුවා කන එක වළක්වන්න මදුරුවා මරන්න සැලසුම් කරන්නේ මදුරුවා මාව කන එකට තියෙන තරහ නිසා නෙමෙයි, මදුරුවා කාපු නිසා මට දැනෙන්නා වූ වේදනාවට තියෙන අකමැත්ත නිසානේ පිළිතුරු. අන්න ඒකයි බුදු පියාණන් දේශනා කරන්නේ සතුන් මැරීම ඉස්සරහම තියලා හොරකමටත් වඩා මේක පැහැදිලිව විස්තර කරන්න පුළුවන් වචන වලින් මේ ඇයට තේරෙන ඕනෑම පැත්තකට දාලා මොනම කෙනෙක්වත් කැමති නැහැ තමා 1.1කවත් වේදනාවක් විඳින්. හොරකම විඳින්නා වූ වේදනාවට වඩා ඇඟට දිවෙන්නා වූ වේදනාව වැඩිනි මේ ඇයට. ඒ නිසා අන්න ඒක නිසා බුදු පියාණන් වහන්සේ මුලින්ම මේ කයේ සිදුවන්නා වූ ටික දාලා කියනවා මම කැමති නැත්තම් මගේ ඇඟේ වේදනාවක් වෙනවා, තුවාලයක් වෙනවා දකින්න, ඇඟට කවුරු හරි අත තියනවා දකින්න, ඇඟ රිදෙනවා දකින්න, මොනවා වූ ආකාරයකට මැරෙන්න කොහොමත් මම කැමති නැහැ. එහෙනම් මම කැමති දෙයක් ඇයි අනිත් එක්කෙනා කැමති කියලා හිතන්නේ? එහෙනම් මම කැමති නැත්තම් මැරෙන්න, මදුරුවා කැමතිද මැරෙන්න? මදුරුවා කැමතිත් නැහැ. ඉතින්සා මදුරුවා මරන්න එපා. තමා කැමති දේ තම කරනවා නම් කවුරු හරි තමා ඒකට වෛර කරනකොට අනිත් එක්කෙනාට ඒකේ අකුසලයක් වෙන්න පුළුවන්. අනිත් එක්කෙනා වැරදි වැඩක් කරන්නේ එතකොට අන්න එක්කෙනා වැරදි වැඩක් නම් කරන්නේ මම එක්කෙනා මරණ එකත් වැරදි වැඩක් කියලා දැනගන්න ඕන නේද කියලා දැන් අන්න බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ එකයි. එහෙනම් තමා කරන වැඩේ වැරදි, ඇයි වැරදි? තමා ඒ වැඩේ කරොත් එහෙම වෙන්නේ මොකද්ද? තමා අකමැති තමාට කරනකොට ඇතිවන්නා වූ චේතනාව එයා තුල ඇතිවෙනවා. ඒ නිසා ඒ නරක වැඩේ කරන්න එපා, ඒක අකුසලයක් කරනවා කියලා මෙන්න පින්නදුනි හොරකමඩත් ඒ විදිහට කියන්නේ මගේ දේ තව කෙනෙක් ගන්නවට මම අකමැති නම් මගේ ගෙදර තියෙන පොල් ගෙඩිය කවුරු හරි අරගෙන අරගෙන ගිහිල්ලා එයා කයවට වැඩක් නැහැ. මම හොදිවන්න බලනකොට මගේ ගෙදර පොල් ගෙඩිය නැත්තම් මට හොද්ද උයා ගන්න බෑනි. එහෙනම් මම ඒකෙන් දුක් වෙනවා. එහෙනම් ඒ තැනත් අරගෙන ගිහිල්ලා සන්තෝෂ වුණාට වැඩක් නැහැ. මම දුක් වෙනවා නම් එහෙනම් ඒ වගේ තමයි අල්ලපුවත් දින පොල් ගෙඩිය මම හොරෙන් ගත්තනම් අල්ලපුවත් ගෙදර එක්කනට ඒක නැතිවෙරොට එයාට දුකක් ඇති වෙනවා. මම මේ දුක දෙන නිසා මට සකුසලක් වෙනවා කියලා ඔන්න පින්නදුනි ඒ වගේ තමයි කාම මිච්ඡාචාරයේ දාන. කාම මිච්ඡාචාරයේ මගේ බිරිඳ තව කෙනෙක් එක්ක හිනවන, මගේ බිරිඳත් එක්ක තව කෙනෙක් ඒ ආකාරයෙන් හිනා වෙනවා නම් මම කැමති නෑනේ පින්නදුනි. එහෙනම් ඇයි මම තව කෙනෙක්ගේ බිරිඳක් පස්සේ යන්නේ? තව කෙනෙක්ගේ දුවක් පස්සේ යන්නේ? තව කෙනෙක්ගේ අම්මා කෙනෙක් පස්සේ යන්නේ? අන්න ඕන පැත්තකින් දැන් දාල් බලන්න අන්න බුදු පියාණන් වහන්සේ ඔය ටික පෙන්වන්නේ ඒකයි පිණුත්. අන්න ඊට පස්සේ ටික දීලා දැන් මේ අකුසල් කියලා එකක් තියෙනවා, මේ අකුසල් නරකන්න ඕන, අකුසල් නොකර ඉන්න ඕන කියලා
තමන්ට යම් යම් පැත්තකින් මේ කය පාලනය කරන්න උත්සාහ කරනකොට බුදුපියාණන් වහන්සේ දැන් කයෙන් එහාට ගිහිල්ලා ඔන්න දේශනා කරනවා. හැබැයි ඕකේ තියෙන පැත්ත පින්නොතුනි මේක තේරුම් ගන්න නම් මේ භාවනාව කළා මේ විට කායනුපස්සනාව වැඩිලා මේ චිත්ත සංස්කාර තවම මෙයට අදාළ වෙලා නැහැ. ඊට මෙහාව වූ කාය සංස්කාරේ තමයි ඔය කය පිළිබඳව තිබෙනා වූ තත්වය. ඒකත් තවම යම් කිසි ප්‍රමාණයකට තේරුම් ගන්න පුළුවන් වෙච්ච කීප දිනක් ඉන්න පුළුවන් බණ ඇහිච්ච අතර මේ බණ 100 99ක් ඇහිලා දිනවා 99න් අඩු වශයෙන් 30ක් 40ක්වත් ඇහිලා ඒ හරහා ගමන් මාර්ගය ඇවිල්ලා තියෙනවා නම් ඒ ඇයිට මේ කාය සංස්කාර කයහරා සිදුවන්නා වූ සංස්කාරය යම් කිසි ප්‍රමාණයකට තීරලා තියෙන පුළුවන්. හැබැයි එහෙමත් නැ වැඩි පිරිසකට හැබැයි මේක මේ වුණේ අඩු වශයෙන් එකවරක් දෙවරක් වූ සක්මන් භාවනාවක් කරා නම් එකවරක් දෙවරක් වූ පරයංග භාවනාවක් කරා නම් ඒ ඇයිට මේ වචී සංස්කාරය නම් මේ වන විට සුළු ප්‍රමාණයකට හෝ පින්නදුනි අවබෝධ වෙලා තියෙන්න ඕන. වචී සංස්කාරය නම් සුළු ප්‍රමාණයකට හෝ අවබෝධ වෙලා තියෙනවා. මොකක්ද මේ වචනයක් තමයි ප්‍රකට වෙන්නේ, වචනයකට තමයි ලෝකය කියලා කියන්නේ, වචනයෙන් තමයි වෙනස් වෙච්ච බව මම දැනගන්නේ. අන්න මේ ලෝකයේ තිබෙනා වූ අනිත්‍ය ස්වභාවය අවබෝධ වන්නේ වචනය හරහා තමයි කියන එක මුලදිම තමන්ට දැන් වෙනකොට තේරුම් ගිහිල්ලා තියෙන ඕන පිණු. හැබැයි අනිත්‍ය හරියටම නිවැරදිවම ක්‍රමානුකූලවම අවබෝධ කරගන්න යන ගමනේදී වචනේ වෙනස් වීම දැනගන්න බැරි එක්කෙනාට ඒ හරහා වෙනස් වීමක් පමණයි කියලා මේක දැනගන්න බැරි එක්කෙනාට ඊට පස්සේ ගැඹුරට ගියාට පස්සේ පිනුදුනි සමාධිගත වුණාට පස්සේ ධාතු මනසිකාර වලට ගියාට පස්සේ ඒ වෙනස කොහොමත් අල්ලගන්න බෑ පිනු. එතෙන්දිත් වෙන්නේ ඊට වඩා මහා සියුම් වෙනසක්. ඒක අති ගැඹුරුයි අවබෝධ කරගන්න. ඒකට ප්‍රඥාව ඉතා තද බල ලෙස දියුණු වෙන්න ඕන. හැබැයි වචනය වෙනස් වෙනවායි කියන එක බින්නදුනි ප්‍රඥාවෙන් බලන කෙනෙකුට මුලින්දලම තේරෙනවා වචනයක් පමණයි ප්‍රකටවන්නේ කියන එක තමන්ට තමා තුළින් අත්දැකපු දවස. ඒකත් දකින්න බෑ පින්නදුනි කල්පනා කර කර හිටියට. අර පිස්සු නෝන කෙනෙක් ඉන්නවා ඊයේත් අන්නේ නෝන එවලා තියෙනවා මේල් එකක්. ඒ මේල් එකේ තියේ ඔය වගේ දාලා කරුණු ගොඩක්. මට මේක තේරෙනවා මේක තේරෙනවා මේක තේරෙනවා. අන්තිමට ඒකටත් උත්තර දෙලා අහලා තිනවා මේකත් අව්‍යකත ප්‍රශ්නයක්ද කියලා අන්තිම. ඉතින් පින්නොදින් මොනවද දෙන උත්තර මේවට? මේ වගේ විකාර නෝන කෙනෙක් දන්නේ සමාත් දන්නේ. ඒ නෝනගේ නමක් තියෙන්නේ සමාධියක් කියලා. මොකද්ද සමාධිය කියලා? ඔන්න එහෙම නමකිනුයි තියෙන්නේ සමාධිය කියලා. නමකුත් තමයි දාගත්තු නමක්ද එහෙම නැත්නම් අම්මලා තාත්තලා දාපු නමක්ද දන්නේ නැහැ. කොහොම හරි ඒකේ මේ සුමානේ දවසක් ඉතරේ වුණා පිණු. මේ භාවනා කරන්න බයයි කියලා එකසර කියලා දිනවා. භාවනා කරන්න බයයි මම ඒක නිසා කල්පනා කරනවා සිතුවිලි බලනවා කියලා පිණු. මේ පහුගිය දවසේදා අවසාන වශයෙන් තිබුණා වූ භාවනාවට ප්‍රවිෂ්ඨීමේ වැඩසටහනටත් අර නෝණ කෙනෙක් ඇවිල්ලා මේ අහලා ඇති එක YouTube එකේ තියෙනවා. එදා ඒ සාකච්ඡා වෙලාවේදී මේ කමඩන් සාකච්ඡා වෙලාවේදී මේ ඉදිරිපත් කරා මට මේ සිතුවිල්ල දැනගෙන ඉන්න පුළුවන්. සිතුවිල්ලේ ඔක්කොම දේවල් දිග්ගට කෙටියට මුලට දකින්නවා මට තේරිලා තියෙනවා. දැන්ගෙනකොට ඉස්සරනම් මම පරයංග භාවනාව කරා සක්මන් භාවනාව කරා. හැබැයි මම දැන් නම් දන්නවා සක්මන් භාවනා කරන්න කියන්නේ බොරු වැඩක්. මොකද සක්මන් කරන්නේ? ඇවිදින ගම වම දකින්න ඕනද? මට මේ මුකුත් නොකර එක දකින්න පුළුවන්නේ මම මේව දකිනවා කියලා පින්නොතුනි විනාඩි 5ක 10ක ප්‍රකාශනයක් කරා. ඒ වෙලාවේ හේතුඵල ධාම් තුල මේ ආම්දුරුත් ඒ ශබ්දවාහිනී යන්ත්‍ර විදියට ඒ ටික අහගෙන හිටියා. මොකද එක පාටම උත්තර දෙන්න ඕනේ නැහැ නේ මේකට. පටන් ගන්නකොටම තේරෙනවා මොකද්ද මේ කියන්නේ යන්නේ කියලා. පටන් ගන්නකොටම තේනවා මොකද්ද කියන්නේ යන්නේ කියලා. මම ගිහිල්ලා තිනවා ඕන තරම් ආරණ්‍ය වලට, මම භාවනා වල සරහන් කළා තිනවා, රෙට්‍රීට් වල සම්බන්ධ වෙලා තිනවා, නේවාසිකෝ ඉඳලා තිනවා, ඔක්කොම කරා. කරාට මට තේරෙනවා එකකවත් නැහැ වැඩක් නම් ඇති දෙයක්. ඒව ඔක්කොම ගිහිල්ලා ඉවරලා හැබැයි මම ඉන්න ඕන වෙලාවක මම දන්නවා මේ සිතුවිල්ලක් තමයි, සිතුවිල්ලක් තමයි. ඒක මට ඕන ඕන විදිහට බලන්න පුළුවන්. මට ඕන ආකාරයට ඒ වෙලාවේදී ඒක නැවත නැවත බලන්න පුළුවන්. නැවත නැවත බලන්න පුළුවන් කියලා මහා විකාර කියමනා කිව්වා පින්නොදිනන්දි වන මොනවා කියවුවද කියලා දන්නේ නැහැ.
මේ වචී සංස්කාරය ගැන දසමයක අවබෝධනතු කතා කල්ලා කතා කල කොමරිදා මේ කාලයක් අවසාන ලැනකොට මේ ස්වාමීන් වහන්සේ ඒ ප්‍රකටීමවා දැන් තවත් මේ වචන ප්‍රකාර කරන්නෑ මොකද අයිල් අනිත්තාගෙනන්න බලඉන්නවා මොකක්ද මේ හාමුදුරු දැන් මේ රහතුන් වහන්සේ නමක් කතාගෙන දිරයි කතා කරන්නේ ඇයි රහ මේ ස්වාමීන් වහන්සේ ඉඩදීගෙනනි කියලා අන්නේ ප්‍රකටිම තුළ ස්වාමීන් වහන්සේට මැදිහත්වෙන සිද්ධ වුණා. අනිත්‍යයට උත්තර දෙන්න වෙලාවක් තිබුණේ නැහැ. වෙලාවේ වෙලාව ගිහිල්ලා මේ පිනුදුම් බලන්න පෞගිය භාවනාවට ප්‍රවිෂ්ඨ වීමේ වැඩසටහන දවසේ ගිය දවස් කීපයකට පෙර තිබුණා වූ මේ කමඨාන් සාකච්ඡාවේ අවසාන හරියදී ඇති වුණු එක. අන්තිම නැව්වා නෝන රහත් වෙලා දැන් ආවේ නැහැ. ඊට පස්සේ යාම කියලා රහත් වුණාම මෙතන ඉන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. මට ඊයේ රාත්‍රියේලු පණිවිඩය හම්බුනේ මේ පිළිබඳව මගේ යාළුවෙක්ලු කිව්වේ ඔයා කියන එකම තමයි මේ ස්වාමීන් වහන්සේ ගියොත් ඔයාට ඔකට උත්තර හම්බ වෙවි කියලා කොහොමාරි කොහරි කුසලයක් තිබිලා තියෙනවා මං හිතන්නේ පින්නදුනි අකුසලයක්ද දන්නේ නැහැ තද බල හැබැයි කියලා දිනවා ඔයා කියන එකට නම් උත්තර හම්බ වෙයි මේ ස්වාමීන් වහන්සේ හම්බුනදී ඔන්න හෙට වැඩසටහනක් තියෙනවා පුළුවන් නැණි කියලා එදා රාත්‍රියේලු පණිවිඩය හම්බුනේ පස්සෙන්ද උදේ පාන්දර ඇවිල්ලා පින්නදුනි කොහොමද මෙන්න මෙතන ඉඳලා මේ ඉස්සරහාම ඇවිල්ලා වාඩිලා තියෙන එතන ඉඩ නැති තැන අනිත් අය අලුතෙන් ආපු විශාල පිරිසක් මම හිතන්නේ 40 50 කතර මේ එළියේ ඉන්නකොට මේ නෝන ඇවිල්ලා මේ ඇතුළෙම කොහමාරි හිටිය සුළු පිරිසක් ඉන්න තැන ඉඳලා එතකොට මේ ප්‍රශ්න මේ විදිහට මතු කරාම ස්වාමීන් වහන්සේ ආනකොට එහෙනම් අනාගාමී වෙලාද නැහැ සෝවාන් වෙලාද නැහැ මොකද්ද වෙන්නේ නෝන ওই වෙලාවේ මැරුණොත් මොකද වෙන්නේ මැරුණොත් මොකක් එකද නෝන මැරෙන්නේ මැරෙන්නේ අන්න එතකොට ඒකක් තේරෙන්නේ අන්ත ආහනකොට මැරෙන්නේ ඒක තමයි මං ආය ස්වාමීන් වහන්සේ මං ගොඩ නෝන ආවනම් ඉතින් දැන් ආපු එකට වැඩේ කරගන්න එපාය මොනවද මේ කියවන්නේ ඉතින් ඊට පස්සේ හැබැයි කටරන් ගෙනවන වැඩිපුර කතා කරන්න ඕනේ නැහැ නෝන කුසලක් තිබ්බ ඇත්තටම ඒ නෝන ඊට පස්සේ කතා නොකර දැන් ඔන්න අහගෙන හිටියදින් දැන් මේ මොන මොනවද මේ ස්වාමීන් වහන්සේ කියන්නේ කියලා මං සම්බන්ධයි අන්න එතකොට පින්නදුනි දැන් තේරෙනවා මේ தත්ත්වය නිසා මේ පින්නදුනි තමයි මේ බණ අහගෙන හිටියනම් 99 වතාවක් නෙමෙයි 100 වතාවක් ඇහුවයි කිව්වට 999 වතාවක් ඇහුවත් 1000 වතාවක් ඇහුවත් 9999ක් අහලා 10000ක් ඇහුවත් පින්නදුනි කල්පනා කරන්න පටන් ගත්ත දවසට නම් මේ මොන මෙහෙකටවත් උත්තර ලැබෙන්නේ නැහැ. කල්පනා කරන එක තමයි පින්නදුනි බල්ලගේ වැඩේ. බල්ලා කල්පනා කරනවා බලු ජීවිතේට උගෙත් කල්පනාවක් තමයි පින්නදුනි සිද්ධවන්නේ. නිසා ඌ දන්නවා පාරේ නිදාගෙන ඉන්නකොට වාහනේ ඈතින් එනකොට ඌ දැනගන්නවා වාහනය ගැන කියලා පාරේ නිදාගෙන ඉන්න බල්ලා පාර මැද්දේ වාහනේ එනකොට එතනින් අයින් වෙනවා. හෝන් ගහන්න ඕනේ නැහැ බල්ලට. මිනිස්සෙක් පාරේ ඉන්නවා නම් මිනිස්සයාට හෝන් ගහන්න ඕන වාහනේට. හැබැයි බල්ලට හෝන් ගහන්න ඕනේ නැහැ. බල්ලා වාහනේ ළඟට එනකොට කලබල වෙලා හිට දුර තියලා හෝන් ගැවි නැත්නම් බල්ලා දුවනවා මේ අය දැකලා ඉතින් ඕන් තරම් වාහන පදවනකොට. ඒ වගේ පින්නදුනි සෑම සතෙකුටම ඔය කල්පනාව තුළ තමයි ඉන්නේ. මිනිස්සයාට නම් කල්පනා වැඩි නිසා මිනිස්සයා දන්නේ නැහැ ඊ වෙලාවේ මම පාර මැද්දේ දින්නේ පාරේ අයිනේ දින්නේ ගේ ඇතුලේ දින්නේ කියලා එයා කල්පනා කරන්නේ ඊ වෙලාවේ අනේ රස්සාවට යන පරක් වෙලා පඩි කපනවා දන්නේ නැහැ රතු ඉර ගහලා දන්නේ නැහැ ඔන්න එතකොට එයා හප්පගෙන ගිහිල්ලා කෝච්චි හැප්පෙන්නේත් එහෙමයි කෝච්චි පාර හරහා යනව දන්නේ නැහැ කෝච්චි යනව දන්නේ නැහැ මොකද ඒ තරම් තදබල කල්පනාවක ඉන්නේ පිණුදු නැත්තම් පිටුනේ කෝච්චි පාරේ හරස් විදියට පයින් වෙලාවේ මැරෙනවායි කියලා ඕන් තරම් වාර්තාවන්නේ කොහොමද පුළුවන් වන්නේ මේ කෝච්චියක් යන සද්දේ මොන තරම් වේගකින් ඇහෙනවද තමයි මොන තරම් කලබලකාරී විදියට මොන තරම් දරුණු විදියට කණ්ඩ දැනෙනවද කෝච්චියක් යනකොට හැබැයි සමහර අය කෝච්චි පාර හරහා පනිනවා කෝච්චි යනවා පේන්නේ නැහැ ඇහැට පේන්නේ නැහැ කනට ඇහෙන්නේ නැහැ පින්නදුනි ඒ තරම් මේ කල්පනාවක් තමයි ජීවත් වෙනවා කියලා කියන්නේ ඒ තරම් තදබල කල්පනාවක විනෝදිනී මොනවද මේ කල්පනාව කියලා කියවෙන්නේ ඇතුලේ කියවෙන්නේ පිනුදුනී වචන ටිකක් කියවෙන්නේ වචන ටිකක් අන්න ඒක නොදන්න කමර තමයි පිනුදුනී මේ අයෝනිසෝ මානසිකාර්ය කියලා කියන්නේ අවිද්‍යාපච්චා සංස්කාර නැවත නැවත මේ පිනුන් දන්නවා මේ සමනුපස්සනා සූත්‍රය බුදුපියාණන් වහන්සේ ඉස්සරහන් තියලා මේයට දෙන්නා වූ පණිවිඩය මොකද්ද මේ පණිවිඩය මෙන්න මේ මහණෙනි මනස ඇත ධර්මතා ඇත අවිද්‍යාව ඇත අවිද්‍යාව නිසා හටගත්තා වූ ස්පර්ශය ඇත ඒක තමයි පින්නදුනි තවත් වචනයකින් මෙන්න මේ ශබ්දවාහිනී යන්ත්‍රය හරහා මේ පැනවිලා තිබෙන්නේ කල්ප 91කට පෙර ඒ විපස්සී බුදුහාමුදුරුවෝ හරහා පැනුණා වූ ඒ වචනය මොකද්ද නීවරණය නීවරණය නීවරණ ඇත නීවරණේ නම්
අකුසලයකි අකුසලයක් ඇත. අකුසලයක් ඇත. එනම් පින්නුනි පැහැදිලිව තේරුම් ගන්න වචනයක් නම් ඒක නේද අකුසලය කියන්නේ කියලා. දැන් අහනවා මේ සංඥා නැති කරාම අපි කොහොමද කඩේට ගිහිලා බෝංචි ගන්න කියලා. සංඥා නැති කරන්න කියනවා නෙමෙයි පින්නුනි සංඥාවට දෙන වටිනාකමයි නැති කරන්න ඕන. සංඥාවට දෙන වටිනාකම නැති වුණාට පස්සේ සංඥාව තමයි තියෙනවා. සංඥාව තමන්ව නැති කරන්නේ නැහැ. දැන් කරන්නේ මොකද්ද? සංඥාවට දුන්නු වටිනාකමෙන් තමන්ව නැති කළා. තමන්ව සතර අපායට නැවත නැවත දක්වනවා. නැවත නැවත සතර අපායට දක්වනවා. මොකද සංඥාව නිසා සතර අපාය කියන සංඥාව තුළයි කබලින්කා ආහාරයෙන් ලැබෙනා වූ රූපයක් එක්ක ජීවත් වෙන එකයි පින්නදුනි සංඥාව මේ විදිහට බාර ගන්නවයි කියලා කියන්නේ. කබලින්කා ආහාරය කියලා කියන්නේ වික්කලාපල කරන කෑම. ඒම කෑම කන්න නම් එවන් වූ රූපයක් ඇතුව මේ සතර අපායේ උපදින්න ඕන. ඒකයි මෙයාගේ ආසාව, ඒකයි මෙයාගේ තෘෂ්ණාව, ඒ අවිද්‍යාවේ කාර්යභාරේ. එහෙම නැති දාඩ බිනොදුනි ක්‍රමානුකූලව මේ ලෝකයේ ක්‍රමයෙන් ක්‍රමයෙන් නැති වෙලා ගිහිල්ලා ලෝකයේ සත්ව නැති වෙලා මේක ඉවර වෙන්න ඕන. නමුත් මේ ලෝකේ ඉන්නා වූ සත්වින්ගේ සංඛ්‍යාවේ අනන්ත සංඛ්‍යාවක් බව මෙයා දන්න නිසා මෙයා දන්නව කවදාවත් ඒ වැඩේ වෙන්නේ නැහැ. එනම් මේ ලෝකේ පවතිවි මේ ලෝකේ පවතින එක නතර වෙන්නේ නැහැ. එනම් මේ ලෝකේ පවතින සත්වින්ගෙන් ඉතාම අල්ප ප්‍රමාණයක් 0.0 ගානක් ගිහිල්ලා 1-2 කියන ගානක් තමයි පින්නදුනි මේ සංසාරයක් සංසාරයෙන් ඈතරවන්නේ බුද්ධෝත්පාද කාලයක. ඒකට බුදු කෙනෙක් ලෝකෙට පහළ ඉන්නා වූ මේ ගෞතම බුදුපියාණන් වහන්සේ පාලුණා වූ කාලේ මෙයයි දන්නවා. ආයුෂ වශයෙන් බැලුවාම ලෝකෙක බුදු කෙනෙක් පහළ වන්නා වූ අඩුම ආයුෂක් තියෙන කාලයක් තමයි මේ අවුරුදු 80ක් 90ක් ආයුෂ තියෙන කාලෙකයි මේ බුදුවරයෙක් පහළ වෙලා තියෙන්නේ. එදා ඒ බුදු පියාණන් වහන්සේ 15 වෙනි දවසේ මීට අවුරුදු 2600කට පෙර ඒ තිබුණේ ආයුෂයේ උපරිම 120ක් ගියේ සාමාන්‍ය 100ක් කියලායි. එහෙනම් අද වෙනකොට ඒක 80ට විතර බහැලා තිනවා. තව තව ක්‍රමානුකූලව බහැලා ගිලා තව අවුරුදු මේ 7000 ගානක් යනකොට මේ 6000 ගානක් යනකොට මොකද වෙන්නේ? මේක අවුරුදු 10ට බහිනවා වයස. එතකොට බින්නතුනි තව අවුරුදු 5000කට 2400 යනකොට මේකේ මේ වයස අවුරුදු 50ට 40 ගානකට බහැලයි තියෙන්නේ. එතකොට එන්න ක්‍රමානුකූලවම මේ ශාසනයෙන් මේ හරහා සංසාරයෙන් ඈතර වෙන සංඛ්‍යාව අඩු වෙනවා මිසක් වැඩිවන්නේ නැහැ පින්නතුනි. ඒ අනුව ලෝකේ ඉන්නා වූ සියලු සත්වයේ බැලුවොත් අනන්ත සංඛ්‍යාවක් මේ මුහුදේ ඉන්නා වූ මාළු සංඛ්‍යාවෙන්වත් 0.0010ක් දාලවත් එකක් ලෝකෙන් ඈතර වෙනවා කියලා ගණන් හදන්න බෑයි කියලා දැන් මේ ඇයට තේරෙනව නේද පින්නතුනි? හැබැයි මේවත් වචන පමණයි. මේවල්ලගෙන මේව ගණන් හදන්න කියලා මේව කල්පනා කරන්න යනවා නෙමෙයි. මම මාළුවෙක් නෙවෙයිනේ, මට තේරෙනවනේ මේ කියන්නේ. මේ වචන තමයිනේ මේ ආම්දුරු කියන්නේ. මේ වෙලාවේ කියවෙච්ච නිසානේ මම දන්නේ කියලා කල්පනා කරන්න හරියන්නේ නැහැ පින්නදුනි. අඩු වශයෙන් දවසට විනාඩි 5ක් සක්මනක් කරන්න, විනාඩි 5ක් පරයන්ගයක් කරන්න, අඩු වශයෙන් ඒ සඳහා විනාඩි 10ක්වත් යෝනිසෝ මනසිකාරය කරන්න. එහෙම වුණොත්ින් ඈතර වෙන්න පුළුවන් තවන්න. එහෙම වුණොත්ින් මේ වචී සංස්කාරය බව අවබෝධ කරගන්න පුළුවන්. වචී සංස්කාරය බව අවබෝධ කරගන්න තාක්කල් කාය සංස්කාර ගැන හිතන්න දෙයක් නැහැ පින්නතුනි. කාය සංස්කාර ගැන හිතන්න දෙයක් නැහැ. මොකද කාය සංස්කාර කියලා කියන්නේ ඊට වඩා ගැඹුරින් අවබෝධ කරගදු ඒක තමන්ට ඉලිපිට පැහැදිලිව නොපෙනෙන දේ. ඒකට සෑහෙන දුරකට තමන්ගේ කෙලෙස් සංසිඳිලා කෙලෙස් සංසිඳීමට සාපේක්ෂව ඒකට තමන්ගේ මේ ප්‍රඥාව මෝදු වෙන්න ඕන, ප්‍රඥාව දියුණු වෙන්න ඕන, සම්මාදිට්ඨිගත වෙන්න ඕන. සම්මාදිට්ඨිගත වෙන්න ඕන. සම්මාදිට්ඨිගත වීමෙන් තොරව පිනදුනි මේ කාය සංස්කාර මට්ටම අවබෝධ කරගන්න බෑ. එතනින් අදහස් වෙන්නේ නෑ මේ අයගේ සම්මාදිට්ඨිය සිටියා පිටවන කියලා. සම්මාදිට්ඨියේ බිඳුවේ ඉඳගෙනයි මේ ගමන පටන් ගන්නෙ. ක්‍රමානුකූලව වචී සංස්කාර අවබෝධ කරගන්මින් යනකොට ඒ වෙලාවේදී තමන් සම්මාදිට්ඨිගත වෙමින් නැවත මිත්‍යා දිට්ඨියට යමින් නැවත සම්මාදිට්ඨිගත වෙමින් ගමන් කරන්නා වූ ගමන පින්නදුනි මේ එක තැනකවත් නතර වෙලා තින්නේ නැහැ. මොකද සම්මාදිට්ඨිය බව දැනගන්නකොටත් ඒකත් නිරෝධ වෙලා තියෙන කියලා මෙයයි දන්නවා. ඒකත් පවතින්නේ චිත්තක්ෂණයයි. එහෙනම් ඊළඟ චිත්තක්ෂණයේ මිත්‍යාදිට්ඨිය ඒ මිත්‍යාදිට්ඨිය මිත්‍යාදිට්ඨිය බවට දැනගන්නකොටත් අන්න එතනත් ආයි පිටවනවා. මිත්‍යාදිට්ඨිය
නැතිවෙනවනේ පින්නතුනි. මිත්‍යාදිට්ඨිය මිත්‍යාදිට්ඨිය බව දැනගන්නකොටත් එතන දැනගැනීමක් තියෙනවා. දැනගැනීම තුළම දැනගත දේ නැතිවෙනවා. එහෙනම් අන්න ආපහු පිටවෙනවා සම්මාදිට්ඨිය. මිත්‍යාදිට්ඨිය නැති වෙච්ච නිසා සම්මාදිට්ඨිය ඇති වෙනව නෙමෙයි පින්නදුනි. මිත්‍යාදිට්ඨිය නැති වුණා, නැති වෙච්ච බව දන්නවා. ඊළඟට දැන් ඔන්න තමන් යෝනිසෝ මනසිකාරයේ ඉන්නේ. යෝනිසෝ මනසිකාරය නම් දැන් තමන්ට ප්‍රකට වෙනවා, දැන් මම ඉන්නේ සම්මාදිට්ඨියේ කියලා. අන්න සම්මාදිට්ඨිය ඉන්නවා කියලා ඒක ප්‍රකට වුණා නම් දැන් සම්මාදිට්ඨිය බව දැනගන්නකොටත් සම්මාදිට්ඨියක් වෙන්න විදියක් නැහැ. මොකද එතනක් තියෙන්නේ මනසිකාරය. එනං මානසිකාරයේ තියෙන තාක්කල් ලෝකේ නිත්‍ය සංඥාවටයි මම යන්නේ. මානසිකාරය බව දැන ගැනීම තුලම නිත්‍ය සංඥාවෙන් බැහැර වෙනවා. අන්නාපව එනං මේ දෙකත් එකිනෙක හුවමාරු වෙමින් තියෙන බව දැන් මේ පින්දුන්ට අවබෝධ වෙනවා. ඒ අවබෝධුනේ මොකක් කරාද? මේ වචී සංස්කාරය හරහාමයි, වචනය හරහාමයි. එනං පින්දුනේ තිබුණේ මොකද්ද? තිබුණේ වෙනස් වීම පමණයි. මොකද්ද වෙනස් වුනේ? ආපු වචන ටිකයි වෙනස් වුනේ. ආපු වචනයි වචනේ වචන හැදුනා. සම්මාදිට්ඨිය ගැන අකුරටින් හැදුනත් පින්නදුනි, මිත්‍යාදිට්ඨිය ගැන වචන අකුරටින් හැදුනත් අන්තිමට හැදිලා තියෙන්නේ මොකද්ද? අන්තිමට හැදිලා තියෙන්නේ වචනයක්. එහෙනම් ඒ වචනේ වටිනාකමක් තිබෙනවා නම් සම්මාදිට්ඨිය තියෙනවායි කියලා කියාවි. ඒ වචනේ වටිනාකමක් තියෙනවා නම් මිත්‍යාදිට්ඨිය තියෙනවා කියලා කියාවි. වචනේ වටිනාකම අත්හැරේ නම් පින්නදුනි, අන්න දැන් සම්මාත් නැහැ, මිත්‍යාත් නැහැ. සම්මාත් නැත්තම් මිච්ඡාත් නැත්තම් ඊට පස්සේ මොකක් තියෙන්නේ? දිට්ටි දිට්ටි කියලායි. දිට්ටි දිට්ටි කියලා තේනම් දැන් වටිනාකම නැත්තම් දිට්ටි දිට්ටි නෑ. එහෙනම් සම්මා කිව්වත් එකයි දිට්ටියක්, මිච්ඡා කිව්වත් එකයි දිට්ටියක් කියලා දැන් තේරෙනවා. එහෙනම් දිට්ටියෙන් බැහැර වුණා නම් දිට්ටි කියන වචනේ වටිනාකමක් නෑ. දැන් අන්න තමන් නිදහස් වෙන අපිනදුනි. මෙන්න වචී සංස්කාරය හරහා නිදහස් වෙන ආකාරය අවබෝධතාවයේ තුල දැන් තමන් තමා තුල තිබෙනා වූ මිච්ඡා දිට්ඨියම බැහැර වෙනවා. ඒ බව දැනගත්තනම් පින්නදුනි, එතනත් හැබැයි දිට්ඨිගත වීමක් තමයි. ඒ තරම් ගැඹුරුයි පින්නදුනි. මෙන්න මේ ධර්මය මේ චිත්ත සංස්කාර දක්වා ඉස්සරහට යනකොට එතකොට දරුණු ඇති ගැඹුරු ධර්මයකට බැස ගැනීමට මේ පින්නතුන් මේ වුණිට සූදානම් වන්නේ. මේ කාර්ය කරන්න සූදානම් වෙනසත් තාම කාර්ය ආරම්භ කරා නෙමෙයි පින්නතුනි. ඒකයි මේ කායානුපස්සනාව කියලා කියන්නේ දිගින් දිගටම. කායානුපස්සනාව එහාට ගිහිල්ලා වේදනානුපස්සනාවට බැස ගන්නකොට තමයි මේකේ අවබෝධ මට්ටමට යන්න පුළුවන් වන්නේ. එහෙනම් නටන්න බෑ පින්නතුනි. මේ ඇඳුම් අඳින්න පටන් ගත්තට නටන්න නම් ඇඳුම් අඳින්න කලින් මේ නැටුමට පුරුදු වෙන්න ඕන. නැටුමට පුරුදු වෙන්න ඕන, සින්දු ටිකට පුරුදු වෙන්න ඕන, පදේට පුරුදු වෙන්න ඕන, තාලෙට පුරුදු වෙන්න ඕන. ඒකට සෑහෙන කාලයක් ගත වෙනවා පින්නතුනි. බෙර පදේ ගහලා ගහලා ගහනකොට ගහනකොට කකුල තියලා කකුල තියලා කකුලත් එක අත නවලා තියලා හැඩ වැඩ දාලා හිනා වෙලා මූණේ හදලා හැඩරුව කොච්චර දේවල් මෙයාට කරන්න තියෙනවා පින්නතුනි. නැටුමක් පුරුදු වෙන්න. අනේනම් ඒ වගේ තමයි මේ භාවනාවටත් බැසගන්න විශාල වැඩ කොටසක් තියෙනවා පින්නතුනි. කරන්න විශාල වැඩ කොටසක් මේ අය කරනවනේ. මේ අය තුල සිද්ධ වෙනවා. ඒ සිද්ධ වෙන හැම දෙයක්ම සිද්ධ වෙනකන් අපි මොකද්ද කරන්න ඕන? ක්‍රමානුකූලව ඒකට තමන්ගේ මේ ශරීරය හරියට නැමෙන්න ඕන පින්නදුනි. නැමෙන්න ඕන. ඒ ආකාරයට නැමුන් නැත්නම් නැටුම හරියට නැටවෙන්නේ නැහෙනි. එහෙනම් අන්න ඒක නැවෙන්න මොකද වෙන්න ඕන? මේ ශරීරය ටිකෙන් ටික නවනව ටිකෙන් ටික නවනව ඒකට හුරු කරන මිසක් පළවෙනි දවසේම මේ නටන්න ඕන ප්‍රමාණයට මේ නටමු නැති කෙනෙක් තමන්ගේ ශරීරය නවන්න ගියොත් පින්නදුනි, එදාම මේකේ ඇටකුඩු කැල්ලා කෑලි වෙලා ඉස්පිරිතාලේ ගිහිල්ලා බෙහෙත් ගන්නවා මිසක් නැටුම පුරුදු වෙන්න හම්බ වෙන්නේ නැහෙනි. ටිකෙන් ටිකනේ පින්නදුනි මේක පුරුදු කරන එක්කෙනා පුරුදු කරවන්නේ. මේ අය දන්නවනේ මොනම ආකාරයේ දෙයක් වුණත් මේ පුංචි කාලේ ඉඳලා පුරුදු වෙනකොට ඒකයි කියන්නේ. හැබැයි මේ භාවනාවේදී නම් දැන් මේ නටවන්න ගිහිල්ලා මේ නවන්න වෙන්නේ මේ දිරච්ච කෝටු තමයි. මේ ආඳුරන්ට නම් මේ වෙලාවේදී මේ ප්‍රකට වෙලා තිබෙන්නේ මේ දිරච්ච කෝටු, කැඩිලා ගිය කෝටු තමයි මේ භාවනාවට නම් එන්නේ. අවුරුදු 60න් එහා පැත්තේ අය භාවනාවට එනවා නම් බොහොම කලාතුරකින් තමයි වෙන්නේ. 60න් එහා පැත්තේ මේ ඇවිද ගන්න බැරි වෙනකොටයි භාවනා කරන්නේ අද කාලේ වැඩි පිරිස.
ඒකෙන තවත් අයින්නේ හැත්තෑවෙන් අසුවෙන් යහපැත්. තිං ඇවිල්ල මේ කිව්වට පොඩි කාලිඳර කරන්න ඕන දේවල් කරන්න මේ නටන්න නැටුම පුරුදු කරන්න බෑවගේ පින්නදුනි භාවනාව පුරුදු කරන්න බෑ අයන්න කියනකොට ඇහෙන්නේ බයන්න කියලා. බයන්න කියනකොට ඇහෙන්නේ පයන්න කියලා. පයන්න කියනකොට ඇහෙන්නේ කයන්න කියලා. ඉතින් ඔන්න වම කිව්වම මම කියලා හැෙනවා. මම කිව්වම ගම කියලා හැෙනවා. ගම කිව්වම දුම කියලා හැෙනවා. උන්නේ වගේ තමයි ඉන්නේ පිණු. ඉතින් ඒක නිසා ලේසි නෑ මේ නැටුම් පුරුදු කරන එක. හැබැයි ඒත් කුසල් තියනවා නම් කරගන්න බැරි කමකුත් නෑ. කුසල් තියනවා නම් කරගන්න බැරි කමකුත් නෑ. මොකද මේ වන විට ඒක කරගත්තු අය ඒ වගේ වයස්වල ඉන්න අයත් එතෙන්ට ගියයි කියන එක පිළිබඳව තොරතුරු වාර්තා වෙලා තියෙනවා. 60 70න් එහා පැත්තේ මේක අවබෝධ කරගත්තු සෝවාන් මට්ටමට පත්වෙච්ච මේ කීප දෙනෙක් ඉන්න බවට තොරතුරු තියෙනවා පිණුත්. හැබැයි වැඩි පිරිසක් නම් ඊට වඩා අඩු වයසයයි තමයි කියන එක තමයි දැන්න තිබෙන්නා වූ තොරතුරු පෙන්නුම් කරන්නේ. හැබැයි ලෝකේ පුරාවට ඉන්නා වූ සියලු තොරතුරු නම් මේ ස්වාමින් වහන්සේට වාර්තා වෙන ක්‍රමයක් නැහැ. මොකද සමහර අය බනාගෙන මේ කරනවායි කියන බවට නම් දිනපතා උත්තර ලැබෙනවා, දිනපතා තොරතුරු ලැබෙනවා, දිනපතා ඉල්ලීම් වෙනවා. ස්වාමින් වහන්සේ මුණ ගැහෙන්න, ස්වාමින් වහන්සේව හමු වෙන්න, ස්වාමින් වහන්සේ කමර ගන්න අපහසු බව තියෙනවා. අපිට මේ ජේෂ්ඨ කෙනෙක් සමාධි මට්ටමේ කෙනෙක් සම්බන්ධ කරන්න කියලා එන්නේ නැහැට පුළුවන් ආකාරයට තොරතුරු යවෙනවා අපිට. ඒවත් ඉතින් ස්වාමින් වහන්සේ දෙවන්න ඒ තොරතුරු හරි ස්වාමින් වහන්සේ පිළිබඳව හොයා ගන්නත් දන්නා ඉතාලම අතොලසක් ඉන්න බව තීරණය පිණුත්. අමාර අයට දන්නේ නැහැ. මොකද මේ තාක්ෂණය පාවිච්චි කරන්න මේ බණ ඇහෙන්නා වැඩි පිරිසක් සමහර අය පිටරටවල ඉන්න අය තමයි ගොඩක් අය. නමුත් මොන මොන රස්සාව කරන්නේ දන්නේ නැහැ. ඒ අය ඉල්ලන ඉල්ලීම් තිබෙන්නා වූ තොරතුරු තේරෙනවා. ඒ අයට තාක්ෂණය පිළිබඳව විශාල ගැටුමක් තියෙනවා. ඒ වගේම තාක්ෂණයේ අවශ්‍ය වෙලාවල්දී පාවිච්චි කරන්න බැරි අපහසුකම් ඇති ඕන තරම්. මොකද විවිධාකාරු නීති රීති යටතේ ඔය විශේෂයෙන් ගොඩාක් විශාල පිරිසක් ඉන්නවා මේ මැද පෙරදිග රටවල් වල. දිනකට සිය ගණන් සම්බන්ධ වෙන රටවල් සමහර දිනවල ඒ අයගෙන් තීරණවා ඒ අය අති ප්‍රබල මේ සීමා යටතේ රස්සාව කරන ගමනු මේ කරන්නේ. අන්නේ නිසා ඒ අය අතර ඇති පින්නෝදි සෝවාන් වෙච්ච අය නමුත් තොරතුරු හොයාගන්න බෑ. මේ අයට අදාළ වන්නේ නිසා මේ අයට ඇහෙන්නා බණහරා මේ අයට පුළුවන් වෙන්න ඕන මෙන්න මේ ආකාරයේ මේ කායාන් පස්සනාවට ක්‍රමානුකූලව බැසගන්න භාවනාවම නැවත නැවත කරන්න, මේ පර්යංකයම නැවත නැවත කරන්න, සක්මනව නැවත නැවත කරන්න. එතකොට තමා නොදැනුවත්වම තමා තුල මේක වැඩෙන ආකාරය තමන්ටම අවබෝධ වෙනවා පින්නදුනි. මෙන්න මේ වචනයක් තමයි ලෝකය කියලා කියන්නේ. අදිවචනයක් තමයි, අදිවචන සම්පස්සයක් තමයි. අදිවචන සම්පස්සය කියලා කියන්නේ මොකද්ද? මෙන්න මේක කොයි ආකාරයෙන්ද මේ මොහොතේ මේ මම දැනගන්නේ කියන එක පිණුතු. බුදු පියාණන් වහන්සේ මේ භෝගහයට ඉන්න වෙලාවේදී මම බුදු වෙලා කියන එක දැනගත්තේ පින්නතුනි වෙන මොනම ආකාරයෙන්වත් දැනගන්න පුළුවන්ද කියලා බලන්න. මම බුදු වෙලා කියන එක වචනය තමන්ට ඒ වෙලාවේ දැන ගැනීම තුල නේද ඒ විදිහට ඒක දැනගත්. හැබැයි ඒක දැන ගැනීමට හේතුප්‍රත්‍ය සකස් වීම තුල තමයි වචනය ප්‍රකට වුනේ. වචනේ ඉබේ ප්‍රකට වෙන්නේ නැහැ පින්නතුනි. වචනේ ප්‍රකට වෙන්නේ නම් මොකක් තුලද? ඒකට අදාළ හේතුප්‍රත්‍ය තුලයි. එහෙනම් මේ අය තුල මේ විවිධාකාර වචන ප්‍රකටවන්නේ අද නම් බෝංචි උයන්න ඕන කියලා. අද නම් බෝංචි තමයි මේ ළමයි කන්න කැමති. බෝංචි ටික අද නම් හොඳට තෙල් ටිකක් දාලා හදන්න ඕන. ඒ දවසට තමයි මේ ළමයි කෑම ටිකක් කැමැත්තෙන් කන්නේ කියලා. මේ තමන්ට මේක ප්‍රකට වෙන්නේ මොකක් නිසාද බින්නදුනි? මේ පිළිවඳව තමන්ගේ තිබෙන්නා වූ හේතුප්‍රත්‍ය තුලනි. මේක තමයි මේ අය කැමති කියලා මේ තමන් තුල තිබෙන්නා වූ තමන්ගේ ආශ්‍රයක් කියලා කියන්නේ. මේකට රුචි අරුචිකම් කියන්නේ එකයි. අපේ දරුවෝ කැමති, ලොකු පුතා කැමතිම බෝංචි වලටයි, අනේ දෙවනි පුතා නම් කැමතිම බිත්තරයක් ඔම්ලට් දැම්මමයි, තුන්වෙනි දුව නම් කැමති මේ මාළු කෑල්ල බෙදලා කන්නයි කියලා මේ තමන්ගේ තිබෙන්නා වූ රුචි අරුචිකම් ටිකෙන් වෙනුදි කැමති අකමැති. මොකද ලොකු පුතා පිළිබඳව මගේ එක ආකාරයේ තීරණයක් තියෙනවා, නිර්වචනයක් තියෙනවා. දෙවනි පුතා පිළිබඳව තව නිර්වචනයක් තියෙනවා. තුන්වෙනි කෙනා දුව පිළිබඳව තව නිර්වචනයක් තියෙනවා. එහෙනම් මම හදනවා මෙන්න ලොකු පුතාට බෝංචි ටිකක්, එයා කැමති බෝංචි තෙල් දාලා හොඳට උයලා දුන්නු දාට.
එයා මාළු වලට එච්චර කැමති නැහැ, මස් වලට කැමති නැහැ, බිත්තර වලට කැමති නැහැ. දෙවෙනි එක්කෙනා නම් කැමති බිත්තර ඔම්ලට් එකක් දාලා දුන්නොත්, බිත්තර තම්බලා තිබ්බට නම් එයා කැමති නැහැ, බිත්තර හොදීවුවට කැමති නැහැ, බිත්තර වෙන ආකාරයෙන් කරාට කැමති නැහැ. එයා කැමති හොඳ ඔම්ලට් එකකට. අන්න තුන්වෙනි එක්කෙනා නම් කැමති මාළු කෑල්ලක් බැදලා තිබ්බ දවසට. එයා එදාට බොහොම කැමැත්තෙන් කෑම ටික කනවා. අන්න එතකොට මම දැන් බිත්තරේකුත් ඔම්ලට් දාන්න ඕන, පොඩි පුතා දෙවෙනි පුතා කන්නේ බිත්තර ඔම්ලට් දාලයි, තුන්වෙනි එක්කෙනාට මාළු කෑල්ලක් බදින්න ඕන, ඒකත් කරනවා. පළවෙනි එක්කෙනා බෝංචි කන්නේ, බෝංචි විතරක් කාලා හරියන්නේ එයාට, බලෙන් හරි බිත්තරේකුත් කවන්නත් ඕන. එයා බිත්තරයක් තම්බලා දුන්නොත් නම්ක භාගයක් කනවා, නැත්තනම් බිත්තර කන්නේ නෑ එයා. එයා කන්නේ තම්බු බුදාට විතරයි. සා එයාට බිත්තරේකුත් හම්බනවා. දැන් අන්න එතකොට එක බිත්තරයක් තැම්බුවා, දැන් අන්න එක සතෙක් මරාගත්තා, තව බිත්තරයක් කැඩුවා. ඔම්ලට් දාන්න එකකින් ඔම්ලට් දාලාමදි, මොකද මහත්යත් ඔම්ලට් කනවා, කැමති වුණාද අකමැති වුණාද දන්නේ නැහැ. ඉතින් මටත් කන්න වෙනවා. ඒ නිසා බාල දුවත් හැබැයි කැමති වුණත් අකමැති වුණත් ඔම්ලට් තියෙන දාට ඔම්ලට් කනවා. ඉතින් බිත්තර තුනක්වත් කඩන්න වෙනවා. ඔන්න දැන් සත්තු හතර දෙනෙක් මැරුවා. මරලා ඊට පස්සේ ඔම්ලට්ත් හැදුවා. දැන් ඊට පස්සේ මෙන්න මාළුත් දැන් වදින්න ඕන. වදින්න මාළුත් ගෙනාවා. මාළුවා නම් මම මැරුවා නෙමෙයි. හැබැයි ඉතින් මාළුවා මැරිච්ච නිසා ගෙනාවත් නෙමෙයි. ඔය ඔක්කොටම හේතු තියෙනවා. එනං අන්න දැන් එතකොට හොදි තුනක් හැදුවා. තුන හැදුවම ලොකු පුතා බිත්තරේ තඹුවකින් කෑල්ලක් කෑවා. ඉතුරු කෑල්ල ඉතින් අහක දාන්න බෑනේ. ඒක ඉතින් මම කන. ඊළඟට දෙවෙනි පුතාට දැන් පළවෙනි පුතාට බෝංචිත් හැදුවා. ඉතින් බෝංචි හැදුවේ එයාට විතරක් නෙමෙයි, බෝංචි කරල් දෙක නෙමෙයි, බෝංචි 250ක් විව්වා. ඉතින් ඒ ඉතුරු ටිකක් තියෙනවනේ, ඒකත් කනවා මම. ඊට පස්සේ අන්න දෙවෙනි එක්කෙනාට ඔම්ලට් හැදුවා. ඒ ඔම්ලට් එකේම තව ටිකක් දාලා තියෙනවා, ඒකත් මම කනවා. තුන්වෙනි එක්කෙනාට මාළු බැද්දා. මාළු බදින්නම් එක මාළු කූරිය නෙමෙයි ගෙනාවේ, මාළු ගෙනාවේ 500යි. 500 බැද්දා. බැද්ද නිසා මාළුත් ඉන්නවා හතර පහ දෙනෙක්. දැන් මට කන්න පුළුවන් සාලියෝ, කුරුල්ලු සාලියෝ මමත් පස් හය දෙනෙක් කනවා. දැන් අන්න මම කෑම වේල් එක තුන, මේ මම කෑව ಜಾති හතරක්. අනිත් එක්කෙනාට එක එක හදලා දුන්නු. ඔන්නෝක තමයි පින්නදුනි, මෙන්න මේ රුචි අරුචි ගන් ටික. මේ දැම්මේ කවුරු පිටින්ද? මේ දරුව තුන් දෙනා පිටින්නේ දැම්මේ. මහත්ය පිටින්නුත් නෙමෙයි, දරුව තුන් දෙනා. අනේ දන්නවනේ මේ මේ මහත්යෝ, ඉතින් මේ අපේ දරුව කැමති දේ අපි හදලා දෙන්න එපාය. ඒ නිසා බිත්තර ටිකක් ගේන්නකො, කොහොම හරි මං ඉතින් හදන්නම්කෝක. වෙලාව නැතුනේ කියලා මොනවා කරන්නද? වැටෙනුගින් හරි කන්න හදන්න එපායි කියලා දැන් ඉතින් හදනවා. ගෙන්නගෙන අවශ්‍ය ඔක්කොම දේවල් දැන් ඔන්න. එතකොට හොදි තුනයි හතරයි මහත්යෙක් වුණනම් ඔය ඔක්කොම තිබුණා කියන්නේ ආනේ කුකුල් මස් කෑල්ලක් නැතුනොත් එහෙම. මේක කුකුල් මස් කෑල්ලකුත් වෙයි කියලා කුකුලෙකුත් මරාගෙන ඒවි. ඒකත් කාවි. හැබැයි කෑම හදන්නේ අනිත්‍යය පිටින්. අනිත්‍යය කන්නේ ඒගොල්ලෝ කැමති දේ විතරයි. හැබැයි මේසෙ උඩ හයක් තියෙනවා. හයම මම කන. අන්නේ යාට තමයි මේ අම්මා කියලා කියන්නේ ගෙදර. එයා තමයි ගෙදර කෑම උයන කෙනා පින්නුත්. අන්න කෑම උයන කෙනා කඩේට යන්නේ නැහැ සමාවට. හැබැයි මහත්යට කියලා හිටියේ ගෙනගෙන. මහත්යත් ඒ වගේ තමයි. මහත්යත් බලනවා මොනවද ඔයා කැමති? මම කැමති මේකයි. මහත්ය කැමති කියන්නේ මහත්ය. පුතාලත් ඒ වගේ තමයි පින්නුත්. ඒ ඇච් කියනවා අම්මේ මෙහෙම අම්මා කැමති වුණා, අම්මා කැමති ආති හදන්නකෝ, මම කැමති කෝ නෑ නේ අම්මේ. අන්න එතකොට එයාත් කන්නේ පින්නුතුනි ඒ වගේ තමයි. අන්තිමට බැලුවම හය දෙනාම කැමති ಜಾති හයක් තියෙනවා. එකතු කළා දැන් හය ජාතියක් හදලායි කෑම කන්නේ. ඕකට තමයි ලෝකය කියලා කියන්නේ පිළිඳ. ඕකට තමයි හොරකම කියලා කියන්නේ. ඕකට තමයි බොරුව කියලා කියන්නේ. වංචාව, මෙන්න මේ සතුන් මැරීම සියල් ලෝක ඇතුළේ තියෙනවා. ඔතනයි මිත්‍යා දිට්ඨිය තියෙන වෙන්නේ. මොකක් නිසාද මේ? මේ වචනය වචනයක් බව නොදත් නිසා, සංඥාව සංඥාවක් බව නොදත් නිසා, බිත්තරයක් කන්න ඕන බිත්තර කෑම නැත්තම් ලේ නෑයි කියලා මේ දොස්තර මහත්තයලා දොස්තරනෝලා කියපු වචනය පිළිගත්තු නිසා. හැබැයි ඒ වචනය හැච ඒ දොස්තරනෝලත් ඒ දොස්තර මහත්තයත් දන්නේ නෑ මොකද්ද බිත්තරේ තියෙන විටමින් නම් කියලා කියන්නේ. හැබැයි යට උගන්නපු දැන ගියයි මේකේ විටමින් ඒ වලින් 10ක් තියෙනවා, සී වලින් 12ක් තියෙනවා, ඩී වලින් 15ක් තියෙනවා කියලා. එහෙම එකක් නම් ඒ නෝන කියයි. හැබැයි ඒ නෝන උගන්නපු ඒ මහාචාර්යවරයා ඇහුවොත් මොකද්ද සී විටමින් කියන්නේ කියලා ඊට වඩා වචනයක් කියන ඒ දො මහාචාර්යවරයා නම් දන්නේ නෑ පිළි.
ඔන්න වගේ ඉහිලට යන මේක හදාගත්තු මහාචාර්යවරු හොයාගෙන යන අනන්තවත් හොයාගෙන ගත්තේ පළවෙනි නම් මේක හොයාගත්තු එකනා හොයාගෙන හම්බ වෙන ගන්නේ බුදු වියනාසයේ උපමාවකුත් දීලා තිනවා මේ ඇයට සංසාරේ පුරාවට මේ පළවෙනි අම්ම හොයන ඒ නිසා කවදාවත් පිනුදුනි කවුද මේක පැනවි කොහෙද පැනවි මොකක් නිසාද පැනවි කියලා දන්නේ නැහැ එකම දේ මොකද්ද මේ වචනයක් විතරයි තියෙන්නේ එර පැහැදිලිව හොඳ උදාහරණයක් පොහොය දවසවල ප්‍රකට වෙලා තිබුණා මේ පිළිබඳව දකින්න ඇති YouTube එකේදී අහන්න ඇති මේක නම නැති බිස්කට් නම නැති බිස්කට් එහෙම නැත්නම් නොදන්න බිස්කට් කඩේ තියෙන්නේ බිස්කට් జాතිය මොකද්ද බිස්කට් එකේ නම නම නැති බිස්කට් නම නැති බිස්කට් එහෙම නැත්නම් දන්නේ නැහැ බිස්කට් කොහොමද උන්නේ මෙන්න මේ කඩේකට ඇවිල්ලා මේ කඩේ පේනකොට තමන් නොදැක්ක කෑම జాතියක් තියෙනවා තමන් නොදැක්ක වර්ගයක් මේ කඩේ තියෙන පේන මීට පෙර දැකලා ඒකේ නම දන්නේ නැහැ අරකට දන්නවා මාරි කියලා මේකට දන්නවා මේම කියලා මේරි කියලා මේකට දන්නවා සයිමන් කියලා මේකට දන්නවා සීමන් කියලා හැබැයි ඒ වගේ කෑම පිගානක් තියෙනවා ඒක දන්නේ නැහැ ඒක දන්නේ නැහැ අන්න එතකොට දැන් මේ කෙනෙක් ඇවිල්ලා අහනවා ඒ කඩේට ආපු තව එක්කෙනෙක්ගෙන් මොනවද නෝන මේ කිය මොනවද නෝන මේ જાතිය එයා කියනවා මම දන්නේ නැහැයි කියලා එයා කියනවා මම දන්නේ නැහැ කියලා අන්න අර අහපු එක්කෙනා මම දන්නේ නැහැයි කියනකොට එතන තව පුංචි ළමයෙක් ඉන්නවා ඒ පුංචි ළමයාටත් මේක ඇහෙනවා මොනවද මේ જાතිය කියලා අහනකොට ඒ පුංචි ළමයා දන්නවා මේකේ නම මම දන්නේ නැහැ කියලා මම දන්නේ නැහැ කියලා දැන් පුංචි ළමයා ඕක මතේ දැන ගිලා ගෙදර ගිහිල්ලා අම්මට කියනවා අම්මේ මම දන්නේ නැහැයි කියලා බිස්කට් එකක් තිබ්බනේ අර කඩේ මම දන්නේ නැහැයි කියලා බිස්කට් එකක් තිබ්බම්මේ අනේ අම්මේ මටත් අරන් ඉන්නකෝ අද කඩේ ගියාම කියලා අන්න අම්මා දැන් කොලේක ලියා ගන්නවා මම දන්නේ නැහැ බිස්කට් අන්න මම දන්නේ නැහැ බිස්කට් දැන් අම්මා යනවා වැඩට ගිහිල්ලා දවල් 12ට දැන් මේක මතක තියාගෙන අනේ පොඩි එකාට ගෙඩියන්න ඕන මේ බිස්කට් එක මේක අලුත් జాතියක් වෙන්නේ නැති මේකේ මොනතරම් විටමින් තියෙනවද දන්නේ නැහැ මොකද මම දන්නේ නැහැ කියලා කියන්නේ මේක හොයාගත්තු විද්‍යාඥයෝ දන්නේ නැතුව ඇති මේකේ ඒ තරම් විටමින් ප්‍රෝටීන් ඇති ඒ නිසා කොහොම හරි හොයාගන්න ඕනේ කියලා දවල් 12ට දැන් තවත් යාළුව දෙන්නේ තින්න එකතු වෙන්නේ යනවා සුපර් මාකට් එකට ගිහිල්ලා අහනවා මම දන්නේ නැහැ බිස්කට් තියෙනවද මම දන්නේ නැහැ බිස්කට් තියෙනවද අන්න ගිහලා සුපර් මාකට් එකයි බලනවා මම දන්නේ නැහැ අනේ අපිට තාම ආවේ නැහෙනි කොයි කම්පැනිද හදන්නේ ඔබ තාම අපේ එකට ඇවිල්ලා නැහෙනි අනේ දැන් ඒගොල්ලොත් ගන්නවා මම දන්නේ නැහැ බිස්කට් දැන් ඒගොල්ලෝ ගිහලා එතන කලමනාකට වාර්තා කරනවා සර් මේ මම දන්නේ නැහැ කියලා බිස්කට් එකක් ඇවිල්ලා මේ නෝන්ලා කීප දෙනෙක් හමෝම අහනවා මොනවද කොහෙත් තියෙන කියලා අපි ළඟ නැහැ ඉන්නේ සර් කොහොමද කියලා දැන් අන්න කලමනාකාරතුමත් කලමනාකාර අධ්‍යක්ෂක කතාවේ මේ සුපර් මාකට් එකේ අපි ළඟ නැහැ මෙන්න මේ බිස්කට් තියෙන කියලා දැන් කතා කරනවා බිස්කට් කම්පැනි වලට කතා කරලා අහනවා ඇයි අපිට ඇවිල්ලා නැත්තේ මම දන්නේ නැහැ බිස්කට් මම දන්නේ නැහැ බිස්කට් දැන් බිස්කට් කම්පැනිත් බලනවා යකෝ ඩිමාන්ඩ් එකේ තියෙන ඉල්ලීම තියෙන මම දන්නේ නැහැ බිස්කට් වලටයි මේ අපි ළඟ තියෙන ආ වූ මේරි බිස්කට් එකට නෙමෙයි මේරි වෙනුවට මම දන්නේ නැහැ බිස්කට් කියලා ඔන්න ඊට පස්සේ කතා කරනවා ප්‍රෙස් එකට කතා කරලා කියනවා අපිට වහාම ගහලා දෙන්න මේ පැකට් ටිකක් පැකට් ලක්ෂයක් මුද්‍රණය කරලා දෙන්න වහාම අදම අපිට ටිකක් ඕන මේකෙන් මම දන්නේ නැහැ කියලා බිස්කට් එක ඔන්න හදනවා දැන් ට්‍රේඩ්මාර්ක් එකත් හදලා නමකුත් හදලා බිස්කට් පැකට් එකේ ක්‍රමයක් හදලා දැන් ඔන්න යවනවා එතන දැන් මේරි රවුන් තියෙන්නේ දැන් මේරි හතරස් වෙනවා මේරි හතරස් වෙලා මෙන්න දැන් හතරස් බිස්කට් පැකට් ඇවිල්ලා දවසකින් දෙකකින් මෙන්න සුපර් මාකට් එකේ තියෙනවා නම මම දන්නේ නෑ බිස්කට් මම දන්නේ නෑ බිස්කට් දැන් මේරි නෑ දැන් මම දන්නේ නෑ බිස්කට් හැබැයි ඇතුලේ තියෙන්නේ මොනවද ඇතුලේ තියෙන්නේ නම් මේරි තමයි ඔන්න මේරි බිස්කට් එක මම දන්නේ නෑ බිස්කට් බවට පත් වුණා පින්නදුනි එදා ඉඳලා ජනප්‍රියම බිස්කට් එක තමයි මේරි බිස්කට් එක නෙමෙයි මම දන්නේ නෑ බිස්කට් එක හොඳම විටමින් තියෙනවා කවුරුවත් දන්නේ නෑ තියෙන විටමින් මොනවද කියලා දොස්තර මහත්තයන් ආනවා මෙන්න මේකේ ඒකේ නම් විටමින් තියෙනවා තමයි දොස්තර මහත්තයත් දැන් කියනවා ඔව් විටමින් තියෙනවා මම දන්නේත් නෑ කි දින විටමින් මොනවද කියලා ඔන්න ලෝකේ මොකෙක්වත් දන්නේ නෑ සියලු විද්‍යාඥයෝ එකතු වෙලා කතා කරනවා මොනවද තියෙන එක දන්නේ නෑ මොකද මේරි බිස්කට් එකේ තියෙන එක මේකේ තියෙනවා කියලා කියන්නත් බෑ
නෑයි කියලා කියන්නත් බෑ. මොකද මේරි බිස්කට් එකේ තියෙන්නේ මොනවද කියලා මේක එක්කත් දැනගෙන හිටියේ නෑනේ පින්නතුනි. කිව්වට දැන් මොනවද කියන්නේ? ඉතින් මේරි බිස්කට් එක හදපු වෙලාවේ කීප එකනා දැන් මැරිලානේ. උගෙන් අහන්න බෑ. ඌ වල්ලංගට ගිහිල්ලා බලනකොට ඌගේ වලේ පසුත් නෑ හොයාගන්න. ඒ නිසා දැන් ඔන්න මේරි බිස්කට් එක වුණා. දැන් මේරි බිස්කට් එක එක දැන් දිනවා. ඒකේ පැකට් එකක් රුපියල් 100යි. මම දන්නේ නෑ බිස්කට් පැකට් එක දිනා. එතනම අල්ලපු එකේ ඒකේ මිල රුපියල් 500යි. අන්න 100 එක වෙනුවට 500ක දීලා බිස්කට් ගන්න කට්ටිය ඉන්නවා පොලිමේ. බිස්කට් හදා ගන්න සුබමාග මදි. දැන් ෆැක්ටරි දැන් තව තව බිස්කට් ෆැක්ටරි හදනවා ලෝක පුරාවට. එතකොට ඒකේ ලෝගින යනවා මේ අය සියලු දෙනා. ඕක තමයි පින්දුරි මේ ලෝකේ බලන්න ඔන්න වචනේ තිබෙන්නා වූ හාස්කර්ම. ඔන්න වචී සංස්කාරි කොහොමද සංස්කරණය වුනේ? මේ පොඩි ගැට ඇහුණා වූ මම දන්නේ නැහැ. මම දන්නේ නැහැ ඌත්තව කැල්ලක් එකතු කරා බිස්කට් කියලා. මම දන්නේ නැහැ. මොකද ඌ දන්නේ කඩේ තියෙන්නේ මේ තැන බිස්කටුයි. බිස්කට් තියෙන තැනයි මේක තිබ්බේ. ඌ දන්නේ නැහැ මේක උකුවා. මම දන්නේ නැහැ බිස්කට්. පොඩි කතාවක් ඇල්ලක් එකතු කරලා අම්මට ගිහිල්ලා දුන්නා. අම්මා සුපර් මාකට් එකට අරන් ගියා. සුපර් මාකට් එකේ බඩු විකුණනා එතන කලමනාකර මහත්තයාට මැනේජර්ට අරන් ගියා. මැනේජර් මහත්තයාගේ අයිතිකාර මහත්තු ළඟට අරන් ගියා. ඒ අය බිස්කට් හදන කම්පැනිට අරන් ගියා. බිස්කට් හදන කම්පැනියෙන් මොන්න ගියා ප්‍රෙස් එකට. ප්‍රෙස් එකෙන් හදාගත්තා මේක. දැන් අන්න අන්තිමට නිර්මාණය වෙලා තියෙන්නේ කොහෙද? මම දන්නේ නෑ බිස්කට්. මම දන්නේ නෑ බිස්කට්. මම දන්නේ නෑ බිස්කට් තමයි ලෝකේ ජනප්‍රියම. මෙන්න මේක කනවා දැන් එළවෙලෝ පොලිමේ. ඕකට හොරකම් කර කර ඕකට බොරු කිය කිය ඔන්නෝක තමයි මම දන්නේ නෑ බිස්කට් පිණු. ඒ වගේ වචනයක් මේ ලෝකේ කියන්නේ පින්නදුනි. අම්මා කියන වචනයත් උඩ වඩා වෙනස් ආකාරයට හැදුනද කියලා හොයලා බලන්න. ගේ කියන වචනය උදින්නේ උඩ වඩා වෙනස් ආකාරයටද? ගෙට කාර් එක කිව්වොත් මොකක්ද තියෙන වරද කියලා බලන්න. රතු පාට හැදුනත් වගේ නෙමෙයිද? රතු පාටට කොළ පාට කිව්වොත් මොකක්ද තියෙන වරද කියලා බලන්න. වම හැදුනත් වගේ නෙමෙයිද? වමට දකුණ කිව්වොත් මොකද වෙන්නේ? වමට සද්දේ කිව්වොත් මොකද වෙන්නේ කියලා බලන්න. ඇහැ හැදුනත් වගේ නෙමෙයිද? ඇහැට කන කිව්වොත් මොකක්ද තියෙන වරද කියලා බලන්න. ගැහණිය කියන වචනය ආවත් වගේ නෙමෙයිද? ගෑණියට පිරිමයක් කිව්වොත් මොකක්ද තියෙන වර්ධනය බලන්න. මිනිස්සයා කියන වචනත් වගේ නෙමෙයිද ආවේ? මිනිස්සයාට බල්ලා කියලා කිව්වොත් මොකක්ද තියෙන වරද කියලා දැන් බලන්න පිනදුනි. කොහෙද මේකට නිර්වචන හොයන්න පුළවන්නේ? මේ ලෝකෙ මේකට නිර්වචන නැහැ. එනම් පිනදුනි සිංහල භාෂාව නෙමෙයි. මේක තමයි ධර්මය. මේක තමයි සද්ධර්මය. මේකට තමයි මේ පුණ අනුගත වෙන්න ඕන. නමුත් වෙයි මේ මොහොතේ පැනවිලා තිබෙනා වූ මොයි මනසිකාරය නම් ඒ අදි වචනය හරහා මොකද්ද මේ සඳහා ලැබිලා තිබෙන කාලය අවසාන වෙලා තියෙනවා. නමුත් හේතු බල දාම තුල අදත් පැයකට ආසන කාලයක් කාර්ය සිද්ධ වුණා. නමුත් මේ පිනුම් බලාපොරොත්තු වෙජාය නෙමෙයි ආරම්භුනේ. ඒක අනිප්පත්තෙන් ගිහිල්ලා තිනවා කොමාරි. මේ ඇයට ලැබෙනා වූ කාලය අඩුවක් වෙලා නැහැ. හේතු බල දාම තුල පැයකට ආසන කාලයක් තිස්සේ මේ පිනුදුන් ගිහි ගෙදරදීම නිවන් ප්‍රවිෂ්ඨීම සියවෙනි අවස්ථාවයි මේ නිමා කළ තියෙන්නේ. සීයක් කියන්නේ පින්නදුනේ පුංචි ගැහිල්ලක් නෙමෙයි. සීයේ එකක් සෙන්චරියක් ගහලා තිනවා මේ ආමඳුර ගැවුව නෙමෙයි. විශ්ව ධර්මතාවයේ මේ මොහොතේදී මේ ස්වාමින් වහන්සේව සබ්ධවාහිනී යන්ත්‍ර විදියට කුලියට අරන් තිබ්බා. කුලියට ගන්න වෙලාව පොඩ්ඩක් පහු වෙලා තිබෙනවා. හැබැයි මේ කුලී කාලේ අඩු වෙලා නැති නිසා පැයක කාලේ මේ සඳහා ගත කරගන්න පුළුවන් වෙලා තිනවා. පැය තුල මේ පිටුඳුන්ට බණක් කියවලා තිනවා. අලුත් ආකාරයේ නවතම ආකාරයේ මේ සිය කැටිකලා කොයි ආකාරයෙන් සංසාරයෙන් ඉදරන මේ පස්පව් තමන්ගෙන් දුරු කරගන්නේ කියන එකයි පින්නදුනි මේකේ මූලිකාර්ථය. ඒ පස්පව් දුරු කරගන්නම් වචනේ වටිනාකම නැති කිරනදා වචී සංස්කාරය අවබෝධ කරගෙන වචී සංස්කාරය අවබෝධ කර ගැනීම තුල අවබෝධ වන්නා වූ කාය සංස්කාරය ළඟට ගිහිල්ලා කාය සංස්කාරය අවබෝධ කර ගැනීම තුල අවබෝධ කරගත හැකි චිත්ත සංස්කාරයකට යන්න සිද්ධ වෙනවා. ඔන්නෝ සංස්කාර දුන්න නැති ඉති දවසට මේ අය සංසාරයෙන් ඉතුරු වෙන්න පිළිවෙල සැකයක් නැහැ. ඒ යන්නා වූ මාර්ගය තුලයි මේ පින්නතුන් ඉන්නේ. මේ විදිහට බණ ඇහිලා භාවනාවක් කළා දිනවන නම් මේ බණ කියවන්නේ මෙවිට භාවනා කරන අය සඳහා පමණයි කියලා හොඳට මතක තියාගන්න. කල්පනා කරන අයට මේ බණ අදාළ නැති බව දැනගන්න. හැබැයි ඒකත් පැනවිල්ලක් පමණයි. මේ මොහොතේදී මේ ස්වාමීන් වහන්සේ කන්නේ ඒ සියලු දෙනාට එම්නම් ඒ ආරා තමන්ගේ තිබෙනා කුසල ආරා මේ මොහොතේදී පැයකට නඩු කාලයක් තුල තමන් මේ ප්‍රඥා වර්ධනය වුණා. ඒ ප්‍රඥා වර්ධනය වීම හරහා තමන්ට මේ ධර්ම දානය ලෝකයට දෙන්න පුළුවන් වුණා. ඒ සියල්ලේ බලයෙන් මේ සීලොම් පින්දුන මේ පින්දුන විවිධාකාරයෙන් මේ සීල උදෝපා කර ගන්නා වූ මේ ලෝකයේ තුල මේ මොහොතේ ඇත්ත ඉන්නා වූ සියලු දෙනාව දැන හෝ නොදැන උදෝපා කර ගන්නා වූ මේ පින්දුන සියලු දෙනාම අද සම්මත වෙනවා 2017 ඔක්තෝබර් මාසේ 31 වෙනිදා මේ අග්ගොණ මේ ප්‍රදේශයේ මේ ස්වාමීන් වහන්සේ වැඩ ගන්න ස්ථානයේ ඉඳලා විශ්වගත වුණා ධර්මතාවය තුළින් මේ නිවාසයේ මේ ස්වාමීන් වහන්සේට මේ මොහොතේ පරිහරණය කිරීමට
පූජකලත් වෙන්නාව ඒ පින්නොත් පවුල ඇතුළු සියලු දෙනාගේමත් මේ පින්නතුන්ගේත් ප්‍රඥාවම නැවත නැවතත් වර්ධනය වේවා කියලා අපි සාදුකාරයක් පවත්වමු. සියලු දෙනාටම නිවන් සැප ලැබේවා. මම දැන් මෙතන, මම දැන් මෙතන, මම දැන් මෙතන සියලු දෙනාටම තෙරුවන් සරණයි.